වනක්ම අයබෝවන් සිල් දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා එළවලින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ අටවසරේ දුවලා පුතාලා ඔන්න අදත් එකතු වෙලා ඉන්නේ පොරතුවක් උස එක ලස්සන පාඩමක් ඔයාලට උග්‍රහණය කරගන්න ඉතින් විනාඩි 10ක් පොඩ්ඩක් පරක් වුණා හේතුව තමයි දැන් තමයි සර් බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ ඒක උදේ 4 ඉඳන් ක්ලාස් ඉතින් මේ මුංචි වෙලාවක් පරක් වුණා ගණන් ගන්න එපා ඒක මොහොම තමයි නේද හා ඔයාලෙන් බ්‍රෙක්ෆාස්ට් අරගෙන මේ ඉන්නේ අලමයි හරි වැඩි කතා ඕනේ අපි ටක් ගාලා පාඩමට යමු සියලු දෙනාම ගන්න හත වසරේ දෙමළ පොත් ටික ඉක්මනට හත වසරේ දෙමළ පොත ගන්න හත වසරේ දෙමළ අච්චු පොත සහ නෝට් ලියන පොත දෙකම ගන්න ඕනේ හොඳයි කට්ටිය නැගිටලා වෙනවා උඹේ පාන්දර නැත්තම් ස්කෝල් නිවාඩු දුන්නාට පස්සේ නැගිටින්න ගියරද 9 10 වෙනකන් ඉඳා ගන්න නේද සමහර අය හරි හොඳයි ගන්න හත වසරේ දෙමළ අච්චු පොත අට වසර නෙවෙයි හත වසර මේ තියෙන මෙන්න මේ පොත මෙන්න මේ පොත හත වසරේ දෙමළ අච්චු පොත අරගෙන දැන් හොඳට අහගන්න හරිද පුතේ ඔබ දන්නවා හත වසරේ අවුරුද්දට පාඩම් 12ක් කතා කරන්න තියෙනවා ඒ පාඩම් 12න් පළවෙනි වාරයක පාඩම් 4යි දෙවෙනි වාරයක පාඩම් 4යි තුන්වෙනි වාරයක පාඩම් 4යි විදිහට ඔයාලට පාඩම් 12 අවුරුද්ද තුන කතා කරන්න තියෙනවා. ඔබ දන්නවා ජනවාරි මාසය තුල, ඒ කියන්නේ ලබන, ඒ කියන්නේ හෙටින් ජනවාරිනේ, ඒ කියන්නේ හෙට ඉඳන්, ඒ කියන්නේ හෙටින් උදා වෙන අලුත් මාසයේ තුන්වෙනි සතිය හෝ හතරවෙනි සතියේ ඔබට දෙවෙනි වාර විභාගයට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔබ දන්නවා දෙවෙනි වාර විභාගයට එද්දී දෙමළ විෂය ගැන මගේ විෂය ගැන කතා කරොත් පුතේ ඔබට පාඩම් 8කින් ප්‍රශ්න නිර්මාණය කරනවා. ඉතින් පාඩම් 8කින් ප්‍රශ්න නිර්මාණය කරන නිසා ඔබ දන්නවනේ අපි වේගෙන් වැඩ ගොඩාක් කරා. ඒ වගේම තමයි විභාගයටත් අපි උඩරිම ලකුණකට යන්න ඕනේ. ඉතින් ඒ තත්ත්වය හදා ගැනීමට ඔන්න කොටිතුවක් උත්සාහ කරන උදව්වක් විදියට අද ඔයාලත් එක කතා කරනවා හත වසරේ පළවෙනි වාරක දාල පාඩමක්. හේතුව තමයි අපේ පාසල තුල ඒ කියන්නේ දකුණු පළාත තුල ගොඩක්ම පළවෙනි වාරයට අදාළ පාඩම් වලින් තමයි පුතේ දෙවෙනි වාර විභාගෙට ප්‍රශ්න හදන්න තීරණය කරලා තියෙන්නේ. ඉතින් අන්න ඒක සැලකිල්ලටගෙන අපි මේ ටිකේ පුළුවන් තරම් පුතේ හත වසරට අදාළ පාඩම් දෙකක් තුනක් තව ඉවර කරගන්න උපරිම try එක දෙන්න. හරිද? ඒක හොඳට ලුහි තියාගන්න. වේගෙන් කරනවා කිව්වට නිකන් අර මේ දුවන්නම් වාලේ ඔහේ දුවල වැඩක් නැහැනේ. හොඳට ඔළුවට දාගෙන විෂය කරුණු ටික හොඳට ඔළුවට ග්‍රහණය කරගෙන ඉතින් හොඳට විෂය දාගන්න ඕනේ. ඊයේ දැක්කනේ අටවසර පන්ති උරේ ආදලක දැන් කටපාඩම් සමහර අය. එහෙම නේද? අලමයි මතකද? ඔය පාඩම් කරගන්න ඕන හරිද? හරි. කතා ඕනේ. සගාල පාඩම් දෙයමුද? හරි. පෙළ ගන්න අච්චු පොතේ 30 වෙනි පිටුව. පාඩම් අංක 3. පාඩම් අංක 3 30 වෙනි පිටුව. පාඩම් අංක 3 30 වෙනි පිටුව අපි තුන්වෙනි පාඩම කරේ නෑ නේද ක්ලාස් එකේ තෙසන්දි අපි තුන්වෙනි පාඩම කරාද පන්තියේ නෑ සර් කරේ නෑනේ හරි අපි ටක් දාලා කතා කරගමු මේක හරි පුතේ තුන්වෙනි පාඩම බලන්න පිටු අංක 30 පිටු අංක 30 හරි වැඩි කතා ඕනේ නැහැ අපිට අගාලා පාඩම සාකච්ඡා කරමු බලන්න පාඩම් මාතෘකාව පුතේ විඩින්දු විට්ටදු විඩින්දු විට්ටදු හරිම ලස්සන මාතෘකාවක් විඩින්දු විට්ටදු විඩින්දු කියන්නේ පුතේ අරුණලු අරුණලු ලියගමු විඩින්දු විට්ටදු අරුණලු නැගුනි අරුණලු නැගුනි විදින්දු විත්තදු අරුණලු නැගුනි පාඩ මාතෘකාවේ තේරුම ලියා ගන්න අරුණලු නැගුනි සමහර අය අයියෝ කවත් කලනවා මොන උදේ පාන්දර දවසම නියමයි හැබැයි මූණේම හොදගෙනවට පන්තිල සම්බන්ධ කර නැත්නම් ඉතින් ඉදවත විකාර තමයි ඉන්නෙන්නේ හරිද බලන්න විදින්දු විත්තදු අරුණලු නැගුනි හරි බලමු අපි ඉක්මනටම படம் பார்த்து காம்பு வெளியாடுவோம் பலன் குதே படம் பார்த்து
පින්තූරය බලා සාකච්ඡා කරමු හරි දැන් වෙන වැඩ නතර කරලා හොඳට අහගන්න පුතේ ඔබට පේනවා බලන්න මේ පින්තූරයක් තියෙනවානේ මේ බලන්න මේ පින්තූරය මෙන්න මේ පින්තූරය තුල ඔබ දකින දේවල් Tamanට කියන්න පුළුවන් මේ මොන හේතුව තමයි දැන් හත වසරේ දෙවනි වාර විභාගයේට මම කිව්වනේ ඔයාලට මේ අවුරු මේ වාරේ ගොඩක්ම පාදක වෙන්නේ පළවෙනි වාරට අදාළ පාඩම් හතර. හරිද? ඉතින් මමත් ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරන නිසා ස්කෝර දෙන්න ඕන නිසා මම දන්න නිසා කියන්නේ. හරි? මමත් පළවෙනි පාඩම් හතර තමයි ගොඩාක්ම ටච් එකේ ළමයින්ට ප්‍රශ්න හදවන්නේ. ඉතින් අන්න ඒ පාඩම් හතර තුල තියෙන වැදගත් වූ පින්තූරයක් තමයි ඔය ඉස්සෙනි පිටුවේ තියෙන්නේ. මෙහෙමනේ කියන්නේ පහත පින්තූරේ ඔබ දකින දේවල් 10ක් ලියන්න. ඔබ දැක්කට පස්සේ Tamanta මතක් වෙන්න ඕන මොනවාද මේකේ තියෙන්නේ කියලා. මම ප්‍රශ්නයක් අහන්නද? මල් පෝච්චියට දෙමලින් කියන්න දන්නාය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. මල් පෝච්චියට දෙමලින් කියන හැටි දන්නාය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. මල් පෝච්චියට. මල් පෝච්චියට. හේතුව තමයි ඔය පින්තූරේ කැපිලම පේන්නේ මල් පෝච්චිය. බලන්න. ඉස්සෙල්ලම කැපිලම පේන්නේ මල් පෝච්චිය. මල් පෝච්චියට දෙමලින් කියන්න පුළුවන් අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. බැහැමි බැහැමි කියන බලන්න බැහැමි මල් පෝච්චියට කොහොමද දෙමලෙන් කියන්නේ පූච්චාඩි පූච්චාඩි හොඳයි පූච්චාඩි මල් පෝච්චිය හොඳයි පුතේ අන්න ඒ විදියට Tamanට පුළුවන් වෙන්න ඕන ඔන්න ඔය රූපේ තුල Taman දකින දේවල් 10ක් ලියන්න කොච්චර දේවල් ලියන්න පුළුවන්ද බලන්න කළු ලෑල්ලක් තියෙනවා කබඩ් එකක් තියෙනවා ඊළඟට කැලෙන්ඩර් එකක් තියෙනවා ඊළඟට පිරිමි දරුවෝ ඉන්නවා ගැහණු දරුවෝ ඉන්නවා ටීචර් ඉන්නවා ඊළඟට මල් පෝච්චිය තියෙනවා පුටුව තියෙනවා මේසය තියෙනවා ඊළඟට නාම ලේඛනය තියෙනවා පෑනක් තියෙනවා බලන්න ටීචර්ගේ ඔළුවේ අර මොනාද ඒකට කියන්නේ සමන් පිච්ච මල් පේනවද තියෙනවා ඊළඟට තව තියෙනවා නේද අර කබඩ් එකේ උඩ තියෙනවා එක එක රඳවන ඊළඟට පින්තූර රාමු කරු පින්තූර ගොඩාක් දේවල් තියෙනවා 10ක් නෙමෙයි ලියන්න පුළුවන් 15ක් විතර. ඉතින් අන්නේ ඒ වගේ දේක් Taman ඔළුවට දාගන්න ඕන. හොඳට අහගන්න. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාලා ඉංග්‍රීසි වල ලියනවා නේද? Picture describing කියලා. This is a picture of එහෙම කියලා ලියනවා නේද? අන්නේ ඒ වගේ මෙතෙන්ට එහෙම apply කරන්න දෙයක් නැහැ. මෙතනට තියෙන්නේ මේ රූපේ Taman දකින දේවල් 10ක් දෙමලෙන් ලියන්න. එක්කෝ හොඳට අහගන්න මේ කියන දේවල් දෙක. හරිද දෙවැනි වාරයේ භාගයට වැඩගත් වේ එක්කෝ එන්නේ ඔය පින්තූරය පින්තූර විස්තර පින්තූරයක Taman දකින දේවල් 10ක් ලියන්නවොත් වාර විභාගයට එක්කෝ එන්නේ ඔය පින්තූරය හොඳට අහගන්න හරිද එක්කෝ ඔය පින්තූරය නැත්තම් එන්නේ දෙවත්තක පින්තූරයක් පැහැදිලිද දෙවත්තක් කියන එක දන්නව නේද වීටුත් ඕට්ටම් දන්නව නේද ඒ කියන්නේ එළියට බැස්සට පස්සේ ඔයාලගේ තියෙන වටපිටාව එකක් එන්න පුළුවන් තව එකක් එන්න පුළුවන් පුතේ පාසලේ ක්‍රීඩා පිට්ටනිය. ඔන්න ඔය පින්තූර තුන පොඩ්ඩක් ඔය පින්තූර තුන තුල Taman දකින ඒ කියන්නේ ක්‍රීඩා පිටියක් කිව්වට පස්සේ ළමයි අනිවාර්යෙන් ඉන්නවා බෝල ගහන ඒවා දෙනවා එහෙම දෙන්නේ අවස්ථාව. ඊළඟ ගොඩනැගිලි ටිකක් දෙන්න. ඒ වගේ සිටුේෂන් එකක් දෙන්නේ. මමත් මෙතන අපේ ඉස්කෝලෙන් කවුරුවත් නැහනේ. හරි කවුරුවත් නැහනේ. ඉතින් මම මේ පාර වාර විභාගයේ ප්‍රශ්න දාන්නේ ක්‍රීඩා පිටික පින්තූරයක්. ඉතින් ඒක නිසා කිව්වේ මෙතන අපේ කවුරුවත් නැති නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ අර ඒ වගේ දේවල් තියෙනවා ගොඩක්. ඒක නිසා හොඳට ඒක ඔළුවට දාගන්න. ඒ පින්තූර තුන හොඳට මතකද දැන්? ඔය පින්තූරේ එකක්, ඊළඟ පින්තූරේ දෙවත්තක පින්තූරයක්, ඊළඟ පින්තූරේ පුතේ ක්‍රීඩා පිටික පින්තූරයක්. හරිද? ඔන්න ඔය පින්තූර තුන පොඩ්ඩක් හොඳට ඔළුවට දාගන්න. හේතුව දැන් පන්ති කාමරයක් දැක ගමන් පුළුවන්නේ
තියෙන දේවල් ක්‍රීඩා පිටියක් දැක්කට පස්සේ පුළුවන් එකක් පුළුවන් දෙවත්තක් නම් ඉතින් අහන්න දෙයක් නැහැ කුරුල්ලෝ ඉන්න ඒ වගේ අවස්ථාවක් බොහෝ දුරට දෙක පින්තූර විස්තර කිරීමේ ප්‍රශ්නයක් දුන්නොත් ඒ කියන්නේ පින්තූර එක තමන් දකින දේවල් 10ක් යන බොහෝ දුරට ඉතර මාබ් දේවල් දෙන එකකුත් නැහැ නමුත් මම නම් හදනවා ප්‍රශ්න පත්‍රයේ හොඳටම ඉතින් මේ ඒ පින්තූර ගැන ගැන කුංචි අවධානයක් දෙන්න විශේෂයෙන් ඔන්න ඔය පින්තූරය තුල හරිද විශේෂයෙන්ම අච්චු පොතේ තියෙන තුන්වෙනි පාඩමේ පින්තූරය ගැන කුංචි අවධානයක් දෙන්න හේතුව ඒ පින්තූරය වැදගත් ඒ පින්තූරයේ දේවල් ගොඩක් තියෙනවා ලියන්න දැන් සර් සිංහලෙන් කියවනේ වචන ගොඩාක් ඒ වගේ තමයි හරි ඉතින් ඒක නිසා ඔය කියන දේවල් බර්ට් ඔළුවට දාගන්න හරි බලමු අපි ක්‍රියාකාරකම් අන්ත එක බලමු පුතේ කෙල් විකු විඩේ එළුදු වෝම් කෙල් විකු විඩේ එළුදු වෝම් උච්චාරණය ලියාගන්න වේගෙන් කෙල් විකු විඩේ එළුදු වෝම් කෙල් විකු විඩේ එළුදු වෝම් ලියාගන්න තේරුම පුතේ ප්‍රශ්න වලට ප්‍රශ්න වලට විඩේ එළුදුවෝම් පිළිතුරු ලියමු ප්‍රශ්න වලට පිළිතුරු ලියමු සමෝද තාම ඉවර නැද්ද සමෝද තාම ඉවර නැද්ද මේ ඉවර නැද්ද නේද මොකක්ද කොරන්ටයින් එක තාම ඉවර නැද්ද प्रश्न प्रश्न उच्चारण 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 ඉදු වෙන කාන්ති කියලා කිව්වේ ඉදු වෙන කාන්ති කියලා කිව්වේ ඒ කියන්නේ කාච්චි කියන එක දරු උච්චාරණය කරේ කාන්ති කියලා ඉතින් මේ කාච්චි උච්චාරණය කිරීම වැදගත් ලිය උච්චාරණය කරගන්න අමාරු දරු ඉන්නවනේ ලියාගන්න උච්චාරණයත් එක්ක හරිද ඉදු එන්න කාච්චි කාච්චි ලියාගමු මේ නැත්තම් මෙය මෙය මොනකාන්තිද නෙමෙයි හරිද මේ මොනකාන්තිද නෙමෙයි මේ කුමන දර්ශනයක්ද මේ කුමන දර්ශනයක්ද මේ කුමන දර්ශනයක්ද බයි වැඩ ගන්න නියම උඹේ කියලා නෑ සමහර අය ඉන්නවනේ උඹේ නැගිට්ට පස්සේ අයියෝ නිදි මේ කුමන දර්ශනයක්ද නැත්තම් මේ කුමන දර්ශනයක්ද උඹට පාඩම් කරගන්න ඉන්නේ වැදගත් හරිද කර්චි කියන්නේ දර්ශනය ඔය කර්චි කියන වචනයත් එක්ක බැඳිච්ච පාඩමක් තියෙනවා අටවසරේ පස්වෙනි පාඩම කන් කර්චි කන් කියන්නේ ඇස කර්චි කියන්නේ දර්ශනය පොදේ ඇසෙන් දකින්නා වූ දර්ශනය තමයි කන් කර්චි ප්‍රදර්ශනය දෙන්නේ පස්වෙනි පාඩමේදී අටවසරේ මම මතකද පස්වෙනි පාඩම වගේ තමයි හරිද අටවසරේ තියෙනවා මේ පාඩම ඉතින් ඒ පාඩම් වලට යද්දී නියමයි ඇත්තටම ලස්සන ටිකක් තියෙනවා කතා කරන්න නියමයි අපි බලමු මේ වෙලාවට බලන්න පළවෙනි එක ඉදු වෙන්න කර්චි මේ කුමන දර්ශනයක්ද එතසදි පස්වෙනි පාඩම නේද 5 හරි 6 හරි මට මතක විදියට ආයකරින් පහ ඒකෙන් ඉදු වෙන්න කච්චි මේ කුමන දර්ශනයක්ද හරි දෙවනි ප්‍රශ්නය ඉංගු ඉරප්පවර්හල් යාවර් බලන්න පුතේ ඉංගු ඉරප්පවර්හල් යාවර් ඉරප්පවර්හල් යාවර් හොඳට මතක තියාගන්න යාවර් යාර් කියන්නේ කවුද ඔයාලට දැමුවා කරමු හිතන්න යන්න එපා නමුත් මම විග්‍රහ කිරීමක් කළ දෙන්න හරි යාර් කියන්නේ කවුද යාවර් කියන්නේ පුතේ කවුරුන්ද යාර් කවුද යාවර් කවුරුන්ද ඉංගු ඉරුප්පවර්හල් යාවර් ලියාගමු ඉංගු අංගුම් මිංගුම් එහෙ මෙහෙ ඉංගු කියන්නේ මෙහි හරි අවබෝධයෙන් ලියාගන්න මෙහි ඉරුප්පවර්හල් ඉරුප්පවර්හල් ඉරුක්කු කියන්නේ ඉන්නවා නැත්තම් ඉන්නවා නැත්තම් තියනවා
Iruppa varhal, varhal, avarhal kiyanne ohu naththam sitina kena. Iruppa varhal mehi sitina aya kawurunda. Ithamathma wedagath. Harida? Nikan potak balagena therum kiyanna kiyana panthi thiyenawa. Namuth metana hima ne. Mage panthi dannawane. Kisima awasthawaka nidimata wada karanna ba. Hinawe dakkaniye gahapu gema. Lassanda wedi karanne. Ithin e wage පොත් බලාගෙන තේරුම් කියන ගුරුකම් ඉන්නවා. ඒ ගුරුන් තමයි වචනයක්ක් කියන්නේ. ඒ ගුරු දක්ෂයි. පොතක් බලාගෙන හරි දෙමළ කියවන්න පුළුවන් කියලා කියන්නේ ඇත්තම හොඳ දක්ෂතාවයක් තියෙනවා. හරිද? ඉතින් එහෙම හරියන්නේ නැහැ පුතේ. දෙමළ කියන එක ඉගෙන ගන්නවා දැන් දැක්කනේ. ඉංගු ඉරුප්පවර්ල යාවර් ඕල් නිකන් දැක්කට පස්සේ තේරුම නිකන් කියලා ගන්න පුළුවන්. නමුත් හොඳට ඔළුවට යන්න කියන්න ඕන. යාර් කියන්නේ කවුද යාවර් කියන්නේ කවුරුන්ද? භාෂාවෙදින වැදගත් පුතේ වචනෝවා. ඉතින් ඕව අපේ දරුවන්ට දැම්මිලා ඔළුවට ගියා කියලා කියන්නේ සාමාන්‍ය පෙළ තේම තමයි බය වෙන එක. හරිද? මම මෙතනින් දරුවෝ පස් දෙනෙක්ගෙන් අහුවොත් ඒ පස් දෙනාම දෙමළ තෝරගන්නවා සාමාන්‍ය පෙළට. මම නම් කියන්නේ නැහැ දැන් ඕනේ නැහැ. හරි බලමු අපි ඊළඟට තුන්වෙනි එක. ආසිරියර් එන්න සේහිරාර්. ආසිරියර් කවුද ආසිරියර් කියන්නේ? සර මතක නැහැ. දන්න කෙනෙක් හැන්ඩ්‍රිස් එකක් දාන්න බලන්න. කවුද ආසිරියර් කියන්නේ? කතා නොකරන අයට තමයි දෙන්නේ chance එක. ගණීෂ බඩිකින් ඉන්නේ. ඒක නිසා මම ගණීෂට chance එක දෙන්නේ. අපි බලමු. ආ, දේශික. දේශික දිනුසර. කියලා බලන දේශික ආසිරියර් කියන්නේ කවුද? ගුරුවරයා. ගුරුවරයා. තව එක්කෙනෙක් ගන්න පුළුවන් නේද? දේශික. ගුරුවරිය. ගුරුවරිය. හොඳයි. හොඳයි පුතේ. ලියාගම තේරුම. ආසිරියර් එන්න සේහිරාර් ඔතන මෙහිමයි ඔබට ගුරුතුමා කියලා දෙන්න පුළුවන් නමුත් ඔය පින්තූරය තුල ඉන්නේ කවුද සර් කෙනෙක්ද ටීචර් කෙනෙක්ද ටීචර් කෙනෙක් ඉන්නේ ඉතින් එහෙම දැක දැක ගුරුතුමා කියලා ලියුවොත් කොහොමද ආ එහෙම හරියන්නේ නැහැ නේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග මාරු කරා වෙනවා එහෙම හරියන්නේ නැහැ ලියා ගන්න ගුරුතුමිය එන්න සේහිරාර් කුමක්ද කරන්නේ ගුරුතුමිය කුමක්ද කරන්නේ නැත්තම් ගුරුතුමිය මොකක්ද කරන්නේ මොන කෙටිම්ම ඉතාමං සරල ලෙස ගුරුතුමිය මොකක්ද කරන්නේ ගුරුතුමිය මක්කයි කරන්නේ නෙමෙයි හරිද දකුණේ භාෂාව ගුරුතුමිය මක්කයි කරන්නේ නෙමෙයි ගුරුතුමිය මොකක්ද කරන්නේ නැත්තම් කුමක්ද කරන්නේ හරි හොඳයි ආ ගණීෂ ලියලා මම හිතේ නිදිමතේ ඉන්නේ කියලා හරි ඒක හරි දැන් ඕකට අදාළ පිළිතුරු ටික gedara dunno ලියන්න පුළුවන්ද ළමයි පුළුවන්ද බෑ පොඩක් අමාරු වගේද පොඩක් අමාරු වගේ ආ හරි අපි දැන් ඕකට අදාළ පිළිතුරු ටික දැන් ඔතන ලියලින්නේ නැතුව අපි මේ ටික පසුව කතා කරමු හේතු අද පාඩම ඉවර කරන්න බෑනේ එළ මේ පාඩමේ තියෙනවා වැදගත්ම ව්‍යාකරණ කොටස් ටිකක් කතා කරන්න ඉතින් මේ ටිකත් එක්ක අපි උත්තර ටික බලමු හරි දැන් බලන්න පිටු අංක 31 ඉක්මනට පිටු අංක 31 ක්‍රියාකාරකම් අංක 2 හරි අවබෝධේ හරිද කිසි කලබලයක් නැහැ හරි අවබෝධේ කිසි කලබලයක් නැහැ අපිට ක්‍රියාකාරකම් අංක 2 ෂෙප්පාද රණ්ඩාම් ක්‍රියාකාරකම් අංක 2 බලමු අපි හරි අවබෝධේ පුතේ මම ස්ක්‍රීන් එක තියෙන එක බලාගෙන කතා කරන්නේ අච්චු පුතේ තියෙන එක බලා කතා කරන්න හේතු ස්ක්‍රීන් එක බලා කතා කරන්න ගියා අමාරු ඇස් දෙකට හරිනේ අපි බලමු ක්‍රියාකාරකම් අංක 2 පිටු අංක 31 ආසිරියරින් උදවියුඩන් උරෙයාලලේ සෙවි මඩු පොම් ආසිරියරින් උදවියුඩන් උරෙයාලලේ සෙවි මඩු පොම් ලියාගමු ආසිරියරින් ගුරුතුමාගේ උදව් ඇතිව හරි අවබෝධෙන් ගුරුතුමාගේ උදව් ඇතිව ගුරුතුමාගේ උදව් ඇතිව ගුරුතුමාගේ උදව් ඇතිව උරෙයාඩලේ ශෙවි මඩු පොම් සංවාදයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු
ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු වර්සිපෝම් කියවමු වර්සිපෝම් කියවමු ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු වර්සිපෝම් කියවමු වර්සිපෝම් කියවමු හරි හොඳයි වර්සිපෝම් කියවමු හොඳට අහගන්න හරිද ඔන්න දැන් මේ තුන්වෙනි පාඩමේ අන්තර්ගතයට ප්‍රවේශ වෙන්න හදන්නේ දැන් හොඳට මතක තියාගන්න මේ පාඩම ඔයාලගේ විෂය නිර්දේශයේ ඇතුළත් කරලා තියෙනකෝ ඔයාලට 1 ඉඳන් 80 දක්වා දෙමළෙන් ලිවීමේ හැකියාව ප්‍රගුණ කරන්නට පැහැදිලිද පැහැදිලිද 1 ඉඳන් 80ට බලන්නකො විෂය නිර්දේශවල ගොඩනැංවීම 3 වසරෙදි තියනවා 1 ඉඳන් 5 වසරට sorry 1 ඉඳන් 5 වසර නෙවෙයි 3 වසරෙදි ඉගෙන ගන්නවා 1 ඉඳන් 5ට ඊට පස්සේ 4 වසරෙදි ඉගෙන ගන්නවා 5 ඉඳන් 10ට ඊට පස්සේ 5 වසරෙදි ඉගෙන ගන්නවා 10 ඉඳන් 15ට ඊළඟ 6 වසරෙදි අයිමත් උගන්වනවා 1 ඉඳන් 20ට කෙලින්ම 7 වසරෙදි ඔන්න 1 ඉඳන් 50ට නෙවෙයි කෙලින්ම දීලා දිනවා 1 ඉඳන් 80ට ඉතින් හොඳට මතක තියාගන්න වාර විභාගයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් පින්වරුන් එංගල්ගලෙක පොරුත්තමාන ෂොල්ලේ එළුදුංගල් කියලා පහත සඳහන් ඉලක්කම් වලට ගැලපෙන වචන ලියන්න කියලා දෙන්න පුළුවන් ලකුණු 10 ප්‍රශ්නයක් විදියට එහෙම වුණොත් මොකක් වෙයිද ළමයි ආ එහෙම වුණොත් පොඩ්ඩක් අමාරු වැඩේ වගේ නේද පොඩ්ඩක් අමාරු වැඩේ නේද කට්ටිය ආ ඉලක්කම් වල දෙමළෙන් ලියන්න ආවොත් ඒ ඉලක්කම් දෙමළෙන් ලියන්න කතා කරනවා සිංහලෙන්වත් ඉලක්කම් සමහරලාට මට කියලා ගන්න බැහැ ඒවයි නේද ආ එහෙම අවස්ථා තියෙනවා ඔව් එහෙම අවස්ථා තියෙනවා සමහර වෙලාවට දැන් 1.7 එහෙම කියනක අපිට ප්‍රශ්න දෙනවා හරි 1.5 නම් ප්‍රශ්නයක් නැහැ ඉතින් මේ ඒ වගේ එච්චර වාල් නැහැ 1 ඉඳන් 80 දක්වා තියෙන දෙමළෙන් ලියන්න ඉතින් ඒ ටික ඉදිරියට කතා වෙන්න තියෙනවා ඒ කියන්නේ බය වෙන්න එපා ඊළඟට උදෑසන අවදි වීමේ සිට දිනචර්යාව තවත් කෙනෙකුට කියන්න පුළුවන් වෙන්න ඕන වාක්‍ය 10කින් පුළුවන්ද බය වෙලා වගේ බලන් ඉන්නවා බය වෙන්න එපා උගන්නනවා ඒවා බය වෙන්න එපා හරිද පොඩ්ඩක් කියලා දෙනවා ඊළඟට ඔරලෝසුවක් බලලා වෙලාව කිවීමේ හැකියාව තිබිය යුතුයි ඔරලෝසුවක් බලලා වෙලාව කිවීමේ හැකියාව තිබිය යුතුයි ආ මොකද අනේ බය වෙන්න එපා ඉතින් කොහොම කියන්නේ ඔයාලට පොඩ්ඩක් පුරුදු වෙන්න ඉලක්කම් ටික හදාගත්තට පස්සේ ප්‍රශ්නයක් නැහැ මේ පාඩම ගොඩනැගෙන්නේ මුලින් ඉලක්කම් ඊට පස්සේ තමයි ඉලක්කම් ටික හදාගත්තට පස්සේ අපිට ලස්සනට වැඩ ටික ප්‍රමාණිකුලව කරගෙන යන්න පුළුවන් බය වෙන්න එපා හොඳට වැඩ ටික කරමු එතකොට තේරෙනවා දැන් බය වෙන්න එපා කොහොමද දන්නවනේ ඉතින් ඔයාලා අමාරු වැටෙන්නේ නැහැ කොහොමවත් වැක්කනේදී මේ සතියේ වගේ වැඩ ටික කරපු ටික ඉතින් හොඳට ඔළුවට දාගෙන අපි වැඩ කරමු ඉතින් හිතන්න එපා ළමයි හරි සර්ම කියන ඉවරව දැන් කියන හිතන්න එපා කියලා නේ හරි බලමු අපි වහුප්පරේ පන්ති කාමරය ලියගමු වහුප්පරේ පන්ති කාමරය වහුප්පරේ පන්ති කාමරය ඔතන මෙහෙම දෙයක් තියෙනවා වහුප්පු කිව්වොත් පන්තිය වහුප්පරේ හොඳට අහගන්න ඔතන තියෙන්නේ සංදි වීම ගැනම තමයි ඊයේ සංදි වීම පාඩම ළමයින්ට තේරුණාද තේරුණා නේද ආ මේ මාක පෙන් එක මෙහෙම කරත් මාක පෙන් එක මෙහෙම කරත් මාක පෙන් එකම තමයි අඹ ගිරියක් උන්නේ හරිද ඒ වගේ තමයි මෙතන වහුප්පු දන array තමයි පුතේ වහුප්පරේ වෙන්නේ බය වෙනවා කට්ටිය ඕනේ හරි හරි එච්චර බැලරුම් දේවල් ඕනේ මම ඒවා කියන්නේ මොකක්වත් තේරුම් කතා කරගෙන යන සමහර කට්ටිය බය වෙනවා ඒ වගේ වචන කිව්වට පස්සේ පන්ති කාමරය ලියා ගන්න වහුප්පරේ පන්ති කාමරය හොඳට අහගෙන වැඩේ කරගන්න එහෙම අර ආසාවෙන් වැඩ කරන දරුවෝ ඉන්න නිසා මම කියන්නේ හරි හොඳට වැඩ ටික කරගමු වහුප්පරේ පන්ති කාමරය බලමු අපි වේගෙන් බලමු පළවෙනි එක ආසිරියර් ගුරුතුමිය ලියාගමු ආසිරියර් ගුරුතුමිය ආසිරියර් ගුරුතුමිය හරි ඔන්න බලන්න ගීතා ඉන්රේකු වහුප්පිල් එත්තනේ
පිල්ලෙයිහල් බලන්නකෝ ගීතා ඉන්ද්‍රීකු වහු පිල් එත්තනේ පිල්ලෙයිහල් ලියාගමු තේරුම හරි තේරුම ලියාගන්න කලින් කුංචි වැඩක් කියන්න දැන් ඔයාලගේ පන්ති වල ඉන්නවා නේද ටීචර්ස්ලට අර මොකක්ද කියන්නේ කියන්නේ ඔයාලගේ වචනයක් තියනවා නේද දූල තමයි වචනය කියන්නේ පුතාලට රඩා අර ගොට්ටල්ලනවා කියන වචනයක් තියෙනවා දන්නවද දන්නේ නැද්ද ටීචර්ස්ලට ගොට්ටල්ලනවා ඉන්නවා කියලා දන්නේ නැද්ද පේපර් බලද්දි වෙන පස්සෙන් යනවා ඊළඟට සාරිය ඇඳන් යද්දි අර සාරිය පොතේ ඉලලා යනවා මේ ටීචර් අද සාරිය හරි ලස්සනයි එහෙම කියන්නේ එහෙම යාළුවෝ නැද්ද ඉන්නවනේ අන්න ඒ වගේ කෙනෙක් තමයි ගීත කියලා කියන්නේ බලන්නකො ගීතා ඉන්ද්‍රීකු වහු පෙලෙත්තනේ පිල්ලෙයිහල් ලියාගන්න ගීතා හරි අවබෝධයෙන් ලියාගන්න ගීතා ඉන්ද්‍රීකු වහු පෙලෙත්තනේ පිල්ලෙයිහල් ලියාගමු ගීතා අද පන්තියේ ගීතා අද පන්තියේ ගීතා අද පන්තියේ එත්තනේ කීයද ඔක මම දැක්කා ගොඩක් පොත්වල කොපමණද කියලා තියෙනවා නමුත් ඒක වැරදි පුතේ කොපමණද කියන්නේ එවු වලව් මෙතන තියෙන්නේ එත්තනේ ගීතා අද පන්තියේ ළමයි කීයද හරිම ලස්සනයි ගීත නෙමෙයි වාක්‍ය හරිද අද පන්තියේ ළමයි කීයද අද පන්තියේ ළමයි කීයද අද පන්තියේ ළමයි කීයද මොනදි මුණ හෙරුවද ආවමදි මුණ හෙරුවනේ ප්‍රශ්නයක් නෑ හරි හරි අද පන්තියේ ළමයි කීයද හරි ඊළඟට බලන්න සීතා අපි ඔන දිගෙන් අහමු ඔන දිශාවට එක තරහව කවනවා යන බලන්න ඔනදි දන්නවද දන්නවද ඔනදි දැන් නැහැ ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ අපි අහමු කාගෙන් අහන්නේ අමහින්ස කියන බලන්න මහින්ස 23 හරි 30 කියන්නේ කියන මහින්ස 33 අනේගනේ කලබල වෙන්න එපා කලබල වුණාට පස්සේ දන්නව නේද අර කතාවක් තියෙනවානේ කලබල වුණාට පස්සේ මුකුත් කරගන්න බෑ කියලා දන්නවනේ ඒ නිසා කලබල වෙන්න එපා ඕ කොහොම අවස්ථා තියෙනවා හරිද දැන් පේපර් ලේසුනාට පස්සේ අපේ ළමයි හිතන්නේ ආ පේපරේ ලේසි තක් ගාලා ලියන්නේනවා බැලින්නම් ඊට පස්සේ උත්තර වැරදි හරි ඒක නිසා කලබල වෙන්න එපා හරි හොඳට අහගන්න දැන් හොඳට අහගන්න හරි දැන් මෙතන තියෙන්නේ පුතේ 33 33 10 20 30 40 50 60 70 70 80 බලන්න 80 දක්වා විතරයි ඔයාලා ඉගෙන ගන්න තියෙන්නේ හත වසරේදී 90 ඉඳන් 100 දක්වා ඉගෙන ගන්න තියෙන්නේ 9 වසරේදී 8 වසරේදී මේ බය වෙන්නපා 9 වසරේදී ඉතින් 9 වසරේදී අපි වැඩි හොඳට 1 ඉඳන් 100 දක්වා විතරක් නෙවෙයි 100 ඉඳන් 1000 දක්වා උගන්වනවා මම උගන්වනවා 100 ඉඳන් 1000 දක්වා ඒ කියන්නේ මේ 100 එක 105 එකම නෙවෙයි 100 200 300 විතර කොහොමද කියන්නේ 1000 දක්වා ඉතින් ඒ වගේ දේවල් වටිනවා ඔයාලට ඉස්සරහට වටින දෙයක් තේරෙන්නේ නැහැ වටිනකම ඉතින් ඔය 10 ගුණාකාර නෙමෙයි මම ඔයාලට කියන්නේ මෙච්චරයි දැන් ඉදිරියට තියෙනවනේ ඉලක්කම් පාඩ ඉලක්කම් ඉගෙන ගනිමු කියලා අපි මාතෘකා කරට කතා කරනවා ලස්සන විෂය කරුණු ටිකක් ඒ ටික ගැන මම කියලා දෙන්නම් කොහොමද ඉලක්කම් ටික හදාගන්නේ කියලා බය වෙන්න එපා කියන විදිහට වැඩ කරොත් ඔබේ ඉලක්කම් දැනුම හොඳටම තියෙනවා ඉලක්කම් ටික මුලින් කරන්නේ ඒ කොටස ඉතාමත් වැදගත් නිසා ඉලක්කම් ටික කරගත්තට පස්සේ දිනචර්යාව කියලා කියන්නේ මේ පුංචි දෙයක්
ඊළඟට ඔරලෝසුවක් බලලා වෙලාවක් කියනවා කියලා කියන්නේ කුංචි දෙයක්. ඇයි ඔරලෝසුව තියෙන්නේ මොනවාද? කටු තියනවා. කටු වලට අමතරව මොනවද තියෙන්නේ? ඉලක්කම් තියෙන්නේ. ඉතින් ඉලක්කම් ටික පුළුවන් නම් ඉතින් ඔරලෝසුවක් බලලා වෙලාව කියන්න බෑ කියලා කියන්නේ ඉතින් ප්‍රශ්නයක් නෑ. අඟුරු බීලි පාසල තමයි යවන්න බී. ඇයි මේ ඉලක්කම් ටික දන්නව නම් මේ ඔරලෝසුවක් බලලා වෙලාව කියන්න බැරි නැහනේ. මම ප්‍රශ්නයක් අහන්නද? අයි තමාරු ප්‍රශ්නයක් අහන්නේ. හරි. ඔරලෝසුවේ ඉලක්කම් කීයක් තියෙනවද? අමාරුම ප්‍රශ්නය. ආ ඔරලෝසු බලනවා දැන් කට්ටිය. අයියෝ. ඔරලෝසු බලන්න බෑ මම ඔයගේ ප්‍රශ්න වලට. ඔරලෝසු ඉලක්කම් කීයක් තියද? 37500ක් කරන්න වෙනවා ඔහොමවත් නෑ. ආ ළමයි ඔරලෝසු ඉලක්කම් කීයක් තියද? ආ ඔන්න කියන බලන්න ඕනදී. ඔන්නදී සේක තරහ වෙලා නින්න කියන බලන්න ඕනදී. කියන බලන්න ඕනදී. ප්‍රශ්නයක් ඔරලෝසු පාඩම කතා කරද්දී කලකටුවක් තමයි ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕන. හරිද? නැත්නම් බෝතල් තියන් දාලා රවුම් ගහයි. ප්‍රශ්නයක් නැහැ අපි ඒ වෙලාවට කතා කරමු. පුංචි ඉගියක් දුන්නේ. බලමු අපි. 33 රුපියල් ඉහල් ටීචර් ළමයි 33යි ටීචර් ළමයි 33යි ටීචර් ළමයි 33යි ටීචර් ළමයි 33යි ටීචර් ඔන්න වැදගත් වචනයක් හරි ස්ත්‍රීලිංග පුරුෂ ලිංග නම් මාරු කරන්න එපා ළමයි හරිද ස්ත්‍රීලිංග පුරුෂ ලිංග මාරු කරන්න එපා මම ඔයාලගෙන් අහන්නේ හරි බලන්න ඊළඟට දැන් මේ දෙක කතා කරා ඊළඟට ආසිරිය ගුරුතුමිය අයිමත් අහනවා ආන් පිල්ලේ හැල් එතනයි පේර් බලන්න මේක ලස්සන මේ එතනයි පේර් කියන එක වෙන් කරලා ලියන වඩා ලස්සනයි එතනයි පේර් කියලා එකට ලියවනවා මාරු ලස්සනයි බැඳීමක් වුණත් ලස්සන වෙන්නේ දුරින් ඉන්නකොට නෙමෙයි නේද ළඟින් ඉන්නකොට තමයි ලස්සන වෙන්නේ සර් කඩ දෙකින් නෑ මම කියන්නේ මට යාළුවෝ කෙනෙක් ඇහිලා තියෙනවා හරි ඒක නිසා කියන්නේ hina වෙන්න බෑ ඉතින් අත් කියන්නේ හරි බලන්න ඒ වගේ තමයි ඔය එත්තනේ පේර් අයියෝ දුරින් ඉන්නකොට කැතයි ලං වෙන්න ඕනේ එත්තනේ පේර් කියන එක සංදි වෙන්න ඕනේ ඒකෝර තමයි ලස්සන පුතේ එත්තනේ පේර් කියලා අපිට ගැම්මට කියන්න පුළුවන් භාෂාවත් ඒ වගේ තමයි විශේෂයෙන් තමිල් මොණි දෙමළ භාෂාවත් ඒ වගේ තමයි ජීවිතේට ගොඩාක් ආදේශක තියෙනවා භාෂාවක බලන්න ආන් පිල්ලේහල් එත්තනේ පේර් මට ඔක හිතෙනවා කෙනෙක්ගෙන් අහන්න ගැහැණු දරුවා නැත්නම් ගැහැණු ළමයි ආලියම් නියමයි වැරදි වැරදි ලියන්න එපා වැරදි ඒක තමයි කිව්වේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග මාරු කරන්න එපා කියලා එහෙම කියලා තයියෝ රැවටුණානේ හරි බලන්න ආන් පිල්ලේහල් පිරිමි ළමයි හොඳට මතක තියාගන්න ආන් සහ පෙන් කියන එක පෙන් කියන්නේ පෑනනේ එහෙම මතක තියාගන්න පෑන කියලා කියන්නේ කාන්තාව නෙවෙයි ගැහැණු ළමයි පිරිමි ළමයි එත්තනේ පෙර් කී දෙනාද පිරිමි ළමයි කී දෙනාද පිරිමි ළමයි කී දෙනාද ඔතන ගැහැණු ළමයි කියලා ලියාගන්න එපා අර ඔයාලට පොඩක් ඕක මේ හොඳට පාඩම් කරගන්න ඕන නිසා තමයි මම එහෙම වැරද්දුවේ නැත්තම් ඔබ සමහර අය ලියා ගන්නවා ගැහැණු ළමයි කී දෙනාද කියලා එහෙම ලියන්න එපා අර එහෙම ඉලියා දුන්න පස්සේ පොඩක් මේ අවධානයෙන් ඉන්න ඒකම ලියාගත්තා බලන්න පිරිමි ළමයි කී දෙනාද මෙන්න මේ වචනය ආන් කියන වචනය හොඳට මතක තියාගන්න තේරුමත් එක්ක ඒ විතරක් නෙවෙයි ආන් ලියද්දි මේ ඇවිල්ලා තියෙන මූන් රාම් සුලින හොඳට මතක තියාගන්න පුතේ ඔන්න විභාගයට කලින් හේතුව ජනවාරි මාසේ විභාගයක් පැවැත්වෙනවා ඔබ මාත් එක්ක වැඩ කරන්න ඇවිල්ලා දැන් මාස 5ක් විතර වෙනවානේ ඉතින් ඔය මාස 5 ඇතුලේ අපි හොඳ ප්‍රතිඵලයක් දකින්න ඕන මට සතුටු වෙන්න ඕනේ හේතුව මම මෙතන මහන්සි වෙන ප්‍රමාණය දකින්නවානේ ඊයේ දැක්කනේ ඊයේ අච්චර පන්ති ප්‍රමාණයක් දැල්ලත් මම නිකන් තේරුම කියලා දුන්නේ නැහැ තාමත් හොඳටම කියලා දුන්නනේ ඔළුවට යන්න ඉතින් මට ඔය ඔයාලා ඔක්කොගෙම ලකුණක් ඕනේ
හොඳ ලකුණක්. ඒ කියන්නේ මෙහෙමයි. හොඳ ලකුණක් කියන එක ලකුණු 100 90 හැම දිනකටම ගන්න බෑනේ. Tamanta පුළුවන් උඩරිම ගන්න. ලකුණු 35ට වඩා වැඩිපුර ගන්න බලන්න මේ වාර විභාගේ. මම ඉතුරු පිට හදලා දෙන්නම්. හරිද? ලකුණු 35 කියලා කියන්නේ පුංචි මට්ටමක්නේ. ඒ ලකුණු නෑ. ඒ පුංචි මට්ටම උනාට සමහර අය ඉන්නවා ලකුණු ඒකත් අමාරු අය. ඉතින් ඒක මුලින් මේ මට්ටම හදාගන්න. හරිනේ ලකුණු 35 මට්ටම මට මුලින් ආරම්භ වෙන මම අහනවා පෞද්ගලිකව අනිවාර්යෙන් උතේ ලකුණු 100ක් තියනවාද කියලා හේතුව වැඩක් කරද්දී වැඩේ සාර්ථකත්වයක් සර් දකින්න ඕන ඒක පැහැදිලි නේ ඔයාලට ඉතින් දැන් ඔයාලටම තේරෙනවා දැන් භාෂාව හැදිලා කියලා ටික ටික ඉතින් ඉතිරියත් තව හදාගන්න භාෂාව ලකුණු හදාගන්න මහන්සි වෙන්න බලමු අපි ඊළඟට බලන්න පිරිමි ළමයි කී දෙනාද එත්තනේ පේර කී දෙනාද පිරිමි ළමයි කී දෙනාද ඊළඟට බලන්න සීත කියනවා පුතේ මෙහෙම මෙතන තියෙන්නේ ගීතා මේ වගේ තියෙන්නේ සීතා ගණන් ගන්න එපා ඒක printing mistake එකක් එන්නේ නැති ගීත තමයි එන්නේ හරි බලන්න පදින ඉඳු පේර් ඔය පදින ඉඳු කියන එක තියන්න පුළුවන් නම් හැන්රිස් එක දාන බලන්න ලබයි ආසියම විදිහ දෙමුකෝ කියන බලන්න සෙනුරි පදින ඉඳු 15 හොඳයි තේරුම කියන්න ඕන සර්ට බලන්න පදින ඉඳු පේර් කියන බලන්න සිමුරි තේරුම පදින ඉඳු පේර් බිරිමි ළමයි 11ක් 15ක් ඉන්නවා නෑ 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 ඉතර ගෲප් කියනවා පදින ඉඳු පේර් මොකද්ද පදින ඉඳු පේර් හරි හොබයි ඉලක්කන් ටික හොබයි සිමුරි 10ට දෙමලෙන් කියන්නේ කොහොමද මොකද්ද සර් 10ට දෙමලෙන් කියන්නේ කොහොමද 10 10 10 10 හොඳයි 5ට දෙමලෙන් කියන්නේ 5 5 ගණින් ගණින් tag ගාලා ගණින් හිතේ 1 2 3 4 5 5 5 පාලව හැදෙන්නේ කොහොමද 10යි 5 5යි අයිඳු මේ හතර වසරේ පාඩමක් කියන ඉක්මනට කියන්න 10යි 5 එකතු කරනවා තමයි 15 හැදෙන්නේ හරිද ඔන්න ඔය විදියට පොඩ්ඩක් සංකල්ප අපිට තියාගන්න හේතුව තමයි අපි ඉදිරියට ඉලක්කම් දාතන් කරන්න ඔන්න ඔක කොටස් වලට බෙදාගෙන හරි ඔන්න පුංචි ඉඟියක් දීලා තියෙන්නේ හොඳට වැඩ ටික කරගමු හරි තියාගන්න ඉක්මනට පදින ඉඳු පෙර 15 දෙනයි ඉක්මන් කරන්න 15 දෙනයි 15 දෙනයි පාලොස් දෙනයි හරි අපි බලමු ඊළඟට ඔන්න අයිමත් ගුරුතුමිය අහනවා ගීතගෙන් මෙන්න මෙහෙම පන් පිල්ලයිහල් පදිනයිට්ටු පෙරා බලන්න මේකත් එකට එකතු කරනවා නම් ලස්සනයි පදිනයිට්ටු පෙරා මේ දෙක එකට එකතු කරලා ලියන්න ඕනකෝ තමයි ලස්සන බලන්න පන් පිල්ලයිහල් පදිනයිට්ටු පෙරා තමයි ලස්සනයි බලන්න ටීචර් ටීචර් වගේම පාඩමක් ලස්සනයි බලන්න පෙන් පිල්ලෙයිහල් ගැහණු ළමයි මේකෙන් ලියාගමු ගැහණු ළමයි ගැහණු ළමයි පදින්නෙට්ටු පෙරා 18යිද ප්‍රශ්නයක් අහන්නේ ගැහණු ළමයි 18යිද පදිනෙට්ටු 18යිද ඔකේ තේරුම සර් කිව්වා හරියද ආ තේරුම සර් කිව්වා හරියද ළමයි චුවද චුව නේද සර් හරියටම තේරුම කිව්වා නේද හරිනේ ආ හරි 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 හරියට කිව්වා මම බැලුවේ මොකක්ද කියන්නේ කියලා හරි ගැහැණු ළමයි 18යි නේද පුතේ මෙන්න මේ වචනයක් හොඳට මතක තියාගන්න පෙන් කියන්නේ ගැහැණු කියන එක ආන් සහ පෙන් ඕක මෙහෙමයි පාඩමට වගේම දැන් සාමාන්‍යයෙන් ඔයාලා පොදු ස්ථානයකට ගියාට පස්සේ අවශ්‍යතා තියෙනවනේ ඒ කියන්නේ මූලික අවශ්‍යතා තියෙනවා ජීවියෙකුට ඉතින් ඒ වගේ අඳුම ගන්න දැන් ටොයිලට් එකට වගේ යනවාට පස්සේ දෙමළ ප්‍රදේශයකට ගියාට පස්සේ තියෙන දෙමළෙන් සිංහලෙන් නෑ හරිද කොහොමද මාරු වෙලා ගියොත් ආන් සහ පෙන් කියන එකට මාරු වෙලා ගියොත් අයියෝ කඩවලේ ඉතින් ඒක නිසා
පාඩමට විතරක් නෙවෙයි ඕක හොඳට මතක තියාගන්න ඔය විෂය නිර්දේශන ඇතුළත් කරලා තියෙන එකයි දැන් ඔයාලා අනිවාර්යෙන් විශ්වවිද්‍යාලේ ගිහිල්ලා උපාධියක් අරගෙන මොකක් හරි ජොබ් එකකට යද්දී ඔයාලට හිතන හිතන තැනට ඉල්ල ගන්න බෑ ගෙදර ළඟ ඉස්කෝලයක් තියෙනවා මට මේ ඉස්කෝලේ දාලා දෙන්න කිව්වට හිම දාලා දෙන්නේ නෑ දුෂ්කරද තමයි ඉතින් ඒක නිසා ඒවට තමයි වටින්නේ ඕවා හොඳට මතක තියාගන්න කොහොමද ඉස්සෙල්ලම පත්තිමක් මුස්ලිම් ඉස්කෝලේකට හම්බුනොත් අම්මෝ කොහොමද නේද සිංහලෙන් නෑ මොකෝ දෙමළ විතරයි තියෙන්නේ හේතුව මගේ ළඟ ඉගෙන ගන්න නිසා දන්නවා මේ මුස්ලිම් බාලිකා විද්‍යාලය ඉගෙන ගන්නවා මේ රත්නපුරේ දූලා 20ක් විතර ඉගෙන ගන්නවා මගේ ඉතින් ඒක නිසා ඒ ළමයි දැන් අපේ සිංහල දරුවොත් එක්ක කතා කරන්න ගියාට පස්සේ නිකන් අහසයි පොළොවයි වගේ ඒ කියන්නේ ටක ටක කතා කරනවා කතා කිරීමත් දෙමළෙන් අපේ ළමයි සමහරවිට බය වෙනවා සිංහලය ඒ වගේ මේ ආයතනෙට ඉංග්‍රීසි පුළුවන් වතුර වගේ ඉංග්‍රීසි පුළුවන් වතුර වගේ ඔයාලට මට ගෲප් එකකට දාන්න පසුසෝගේ මම අහලා දාන්නම් මේ මගේ ළඟ තියෙනවා තුන වසරේ දරුවෙක් ඒ කියන්නේ මුස්ලිම් තුන වසරේ දරුවෙක්ට අදාළ දෙමළ පාඩම. හරිද? ඒ දරුවා මට එවුවා. ඒ දෙමළ පාඩම තුල පුතේ තුන වසරේ. හරිද? ඒකේ දෙමළ ලියවනවා. ඒ කියන්නේ අදාළ කොටසට දෙමළ ටික ලියවනවා, සිංහල ටික ලියවනවා, ඒ වගේම පුතේ ඉංග්‍රීසි ටිකත් ලියවනවා. ඇත්තම නියම මම දැකපු නියම විෂය නිර්දේශයක් තමයි මුස්ලිම් දරුවන්ගේ තියෙන විෂය නිර්දේශය. මම පුළුවන් වුණොත් දාන්න නැත්නම් මට පෞද්ගලිකව මැසේජ් කරන දරුවෝ මෙතන ඉන්නවනේ. මම ඒ අයට බලන්න මම ඒක දාන්න හේතුව ගෲප් එකට දාන්න කිව්ව ප්‍රශ්නෙක උත්තර හරියන්නේ නැහනේ ඒක නිසා හරි ඒක නිසා පොඩ්ඩක් ඔය මතක තියාගන්න තමන්ට වැදගත් වෙයි නැත්නම් ඉතින් අපහසුතාවකට පත් වෙනවා ආනිසහ පෙන් මාරු වෙලා ඉතින් යන්න කියලා හරිනේ හිනා වෙන්නකෝ ඇත්ත කියන්නේ හරි බලන්න ඊළඟට සීත කියනවා පුතේ ආම් ටීචර් ඕ ටීචර් ආම් ටීචර් ඕ ටීචර් I'm teacher, old teacher. I'm teacher, old teacher. හරි බලන්න ඊළඟට ආශ්‍රිය ගුරුතුමිය අහනවා මෙහෙම පුතේ එල්ලෝරුක්කුම් තමිල් පුත්තහම් කිනෙයිත්තදා එල්ලෝරුම් තමිල් පුත්තහම් කිනෙයිත්තදා ඔක ලස්සන වචනයක් පුතේ එල්ලෝරුම් හැමෝටම ලියාගමු හැමෝටම නමේ වසර ඉගෙන ගන්න තියෙන නමවෙනි පාඩම කඩිනම් මෙල්දුවෝ ලිපි ලියමු හරිද අයිත් නියම පාඩම ලිපි ලියන්න දෙමළෙන් පුළුවන් ලිපි ලියන්න තියෙනවා බලන්න එල්ලෝරුක්කුම් තමිල් පුත්තහම් පිළිඑත්තදා හැමෝටම දෙමළ පොත් ලැබුණාද කිඩෙත්තදා ලැබුණාද සාමාන්‍ය පෙළ ලියන අයලක්කලාට ලිපි ටියුබ් එක දුන්නට පස්සේ ස පාඩම් කරන වාක්‍යයක් තියෙනවා ඕනම එකකට ලියන්න රාජකාරී ලිපි අරනවා පෞද්ගලික ලිපි ඕනම එකකට ලියන්න වාක්‍යයක් පාඩම් කරනවා හරිද ඔයා එවපු ලිපිය මට ලැබුණෙමි ඉතින් වැරදි ගන්න බෑ රාජකාරී ලිපි වල එහෙම ලියන්න බෑ ඉතින් ප්‍රින්සිපල් සර් ලිපියක් ලියනවා නම් ඔයා එවපු ලිපිය මට ලැබුණෙමි කියලා ලියන්න පුළුවන්ද එහෙම ලියන්න බෑනේ ප්‍රින්සිපල් සර් ලියුම් ලියද්දි ඉතින් මේ පෞද්ගලික ඕනම එකකට ලියන්න පුළුවන් විදියට ලකුණු හදලා ඒ කියන්නේ යවුරුන්ගේ පන්තිය ප්‍රතිපල 100% මේ යවුරුන්ගේ දානවා ඒක නිසා මම නතු කියන්නේ ඒකයි ඉතින් හොඳට වැඩ කරමු අපි ඒ මං කිව්වනේ නේද ඊයේ කිව්වනේ ඔයාලගේ මං දකින්නේ 10 11 ඕ ලෙවල් දකින්නේ ඒකුව ඒ සාමාර්ථ ගොඩක් මට අවශ්‍යයි ඊට දාමු කොහොම හරි ඒ සාමාර්ථ ටික එල්ලෝරුක්කුම් තමිල් පුත්තහම් කිරෙයිත්තදා ඔය හැමෝටම දෙමළ පොත් ලැබුණාද හැමෝටම දෙමළ පොත් ලැබුණාද හැමෝටම දෙමළ පොත් ලැබුණාද හැමෝටම දෙමළ පොත් ලැබුණාද හරි ඊළඟට බලන්න පුතේ සීත කියනවා මෙන්න මෙහෙම එනක්කු කිඩෙයිකවිල්ලේ ටීචර් එනක්කු කිඩෙයිකවිල්ලේ ටීචර් මං අහන ප්‍රශ්නයක් ඔන්න ඔය ප්‍රශ්නයට පිළිතුරු හොඳටම කියන්න පුළුවන් නම් නියමකම වැඩ කරපු දරුවෙක්. මෙන්න මේ කිඩෙයික්ක විල්ලේයි වචනය වගේම අපිට ඊයේ අහුණා තා වචනයක් කිඩෙයික්ක විල්ලේයි වගේම ඒ වචනේ කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න නියම දරුවෙක්. නියමද පොත් බලන්න බෑ. පොත් නොබල. හරිද පොත් බලුවොත් පේනවා සර්. පොත් බලන්න බෑ බොරුකුවත් අපාය යනවා. බොරුදුවත් අපාය යනවා උදේපාන්දර බොරු කියන්නේපා හේතුව මේ 2021 අන්තිම දවසේ බොරු කියන්නේපා ගන්නවා
පොත් බලන්න බෑ. පොත් බලන්න බෑ. පොත් බලන්න බෑ. ආ, ලෙක්සිකා කියන බලන්න ලෙක්සිකා. වරවින්නේ. හොඳයි. උච්චාරණින් කියේ පුංචි ගැටුවක් ආවා නම් හොඳයි ප්‍රශ්නයක් නැහැ. වරවින්නේ. වා කියලා කටාරින් නැහැ පුතේ. වරවින්නේ. හංගම් කියන්නේ වයන්. හරිද? ගිලින අර ඊයේ මමලද ගිලිනවා කියලා කිව්වේ. වරවින්නේ. ගිලලා කියන්නේ. ඒ වගේ තමයි ඔතනත් කිඩයික්කවිල්ලේ. හොඳට පාඩම් කරගන්නවා වගේ. නියමයි. හොඳයි. එනකො කිඩයික්කවිල්ලේ ටීචර් මට ලැබුණේ නැහැ ටීචර්. අයියෝ බලන්නකෝ. මෙච්චර ගොට්ටල්ලන් ඉඳලා දෙමළ පොත දීලා නැහැ ටීචර්. බලන්න. කොහොම යාළුවෝ ඉන්නවා නේද ඔයාලා ඉස්කෝලේ. අපි ඉස්කෝලේ නම් ඉදියා. අපේ අපි ඉස්කෝලේ යන කාරණා නම් ඉදියා. පිරිමි ළමයි කුකිලියෝ වගේම අර ඕපදූප කියලා අයියෝ ඒ දවස. නියමයි. බලන්න. මට ලැබුණේ නැහැ ටීචර් 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 මට ලැබුණේ නැහැ ටීචර් හරි ඔන්න ජනනිත් ඉන්නවා මෙතන එක්කෙනෙක් අඩු කවුද අඩු එක්කෙනෙක් අඩු මෙතෙන්ට සිවා අඩු දැන් මතකයි ළමයිට සිවා කිව්වම නම් hina වෙනවා කට්ටිය හරි ගණීෂ මොකෝ බරි කී වෙලා දින්නේ ඔසියාලි දුක් ඉන්නවද අයියෝ කඩවලේ දෙන බක් ටිකක් අම්මි පාය හරි බලන්න ජනනි කියනවා මෙහෙම එනක්කුම් කිඩෙයික්කවිල්ලේ ටීචර් එනක්කුම් කිඩෙයික්කවිල්ලේ ටීචර් මටත් ලැබුණේ නැහැ ටීචර් මටත් ලැබුණේ නැහැ ටීචර් එනක්කුම් කිඩෙයික්කවිල්ලේ ටීචර් මටත් ලැබුණේ නැහැ ටීචර් එනක්කුම් කිඩෙයික්කවිල්ලේ ටීචර් මටත් ලැබුණේ නැහැ ටීචර් ඔතන සිවා ඉඳලා මොකක් කියයි අලමයි මොකක් කියයි සාමාන්‍යයෙන් ගෙස් කරන්න සාමාන්‍යයෙන් ගෙස් කරන්නකෝ අව් මේසි කියන බලන්න සාමාන්‍යයෙන් සිවා ඉඳලා මොකක් කියයිද මේසි අව් මේසි නෑ නෑ ප්‍රශ්නයක් නෑ මේ පොඩ්ඩක් මේ ඔයාලගේ නිදිමත නැති කරන්න මටත් ලැබුණ නෑ කියලා අන්නාරි මටත් ලැබුණ නෑ කියලා තමයි කියන්නේ මටත් ලැබුණ නැහැ කියලා කියන්නේ නැක්කුම් කිඩේක ඉල්ල ඉදී කියලා තමයි සිවා ඉන්දියක් කියන්නේ. හේතුව අර යාළුවෝ දෙන්න තමයි ලැබෙන්නේ නැතුව මට විතරක් ලැබුණා කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්නේ නැහැ. එහෙම කියන්නේ නැහැ. හරි. බලන්න ඊළඟට. විහිළු කරන්නේ ගණන් ගන්න එපා. මොකද තමයි වැඩ කරන්නේ. දෙමළ කියන එක මම කිව්වනේ. සිටියේ මල්ලක් මොකක්ද කියන විදිහට දෙමළ ඉගෙන ගන්න පුළුවන්ද? බෑ. නාවි ඕන දෙමළ ඉගෙන ගන්න. යාපනයේ ළමයි එහෙමයි ඉගෙන ගන්න. නාවි දෙමළ නෙවෙයි සිංහල ඉගෙන ගන්න. ඔයාලා දැකලා තියෙද මේ දෙමළ ළමයි කියන සිංහල පේපර් දැකලා තියෙද? නැහැ නේ. දැකලා තියෙද? ඔයාලා ඒ කියන්නේ යාපනයේ ඉන්න දැන් ඔයාලා සිංහල දරුවෝනේ ඔයාලා සිංහල අය සිංහල අයගේ දෙවෙනි භාෂාව තමයි දෙමළ ඉරණ්ඩාම් මොළි දෙවන භාෂාව තමයි දෙමළ ඒ වගේම යාපනයේ ඉන්න අයගේ දෙවන භාෂාව තමයි සිංහල දැන් ඔයාලා සාමාන්‍ය පෙළ දෙමළ තෝරගන්නවා වගේම යාපනයේ ඉන්න දූල පුතාල සිංහල තෝරගන්නවා සාමාන්‍ය පෙළ පැහැදිලිද තේරෙන්නේ නැහැ තාම ඔය කිව්වට 10යි දෙමළ තෝරගන්න අය දන්නවනේ මෙතන. ඉතින් ඒ අය මම පෙන්නන්න පේපර් එකක්. දැන් අනිත් අයට පෙන්නලා තේරුමක් නැහැ. හේතුව තමයි එච්චර තේරුමක් නැහැ ඒක ගැන. ඒ කියන්නේ නියමයි. සිංහල වගේම තමයි තියෙන්නේ. ඔය වගේම පින්තූරයක් දිලා මේ පින්තූරයේ තියෙන්නේ මොනවාද? හිමයි දින්න මාර ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මගේ ඇකඩමි තුන නම් මම සිංහල පේපර් එකත් දීනවා සමහර ළමයිට. ඒ කියන්නේ දෙමළ හදාගන්න දැන් ආසාව තියෙන අය ගොඩක් එනවා ඉගෙන ගන්න. ඉතින් බැරිම ළමයි ඉන්නවා. නමුත් ඉතින් කොහොම හරි සීසා මාර්ථයක් හරි දාලා දෙනවා කො මොකක් හරි කරලා. ඉතින් මම පෙන්නන්නම් මේ පේපර් ලස්සනයි පුතේ. පේපර් ටික නම් ඇත්තටම මේ නියමයි. ජාපනයේ දරුවෝ ලියන සිංහල පේපර් නියමයි. බලන්න ඊළඟට. ඉන්නුම් මෙත්තනේයි පේරුක්කු තමිල් පුත්තහම් වේඳුම්. බලන්න පුතේ ගුරුතුමිය මෙන්න මෙහෙම අහනවා. බලන්න. ඉන්නුම් එත්තනේයි පේරුක්කු තමිල් පුත්තහම් වේඳුම්. ලියා ගන්න. ඉන්නුම් මෙත්තනේ තවත් හරි අවබෝධයෙන් ලියා ගන්න තවත් 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 කී දෙනෙකුට එත්තනේ පෙරුක්කු කී දෙනෙකුට තවත් කී දෙනෙකුට වේඳුම් කියන වචනේ තේරුම දන්නයි හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න වේඳුම් 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 මොකෝ ගණීෂා
බඩගිනිනේ සර් මතක නැහැ. වේන්ඩුම් බලමු කාටද දෙනවා. උමායා වීරසිංහ. දන්නවද? දන්නවනේ ආ කියන බලන්න පුතේ. නැද්ද? වේන්ඩුම් වේන්ඩුම්. තේරුම මොකද වේන්ඩුම්? තියනවද? හරි. මම මයික් ඕෆ් කරන්න බව උමායා. මෙහෙම බලන්නකෝ. දැන් අම්මා මෙහෙම ප්‍රශ්නයක් අහනවා උමායාගේ. උමායා බත් ඕනද? උමායා බත් ඕනද? මේ ඔයාලට හොඳට ඔළුවට යනවා මේ කියන්නේ. හරිද? ඔයාලා විතරක් නේ ඔක්කොම. උමායා බත් ඕනද? උමායා ෂෝරු වෙන්නුමා? වෙන්නුමා ඕනද? ඊට පස්සේ උමායා මොකද්ද කියන්නේ සිංහලෙන් කියන්නකෝ. මට බත් ඕන කියලා නේද කියන්නේ? उदाहरण ओ मगर मगर ओन है ओ हाँ पोटा का मारू वगैरह नहीं मतलब ऐसे क्या कोई शोला नहीं इंदा ऐसे क्या नदु पारू हाथ आगर मार निकाल पे आप क्या चुप्पा का क्या मारू नहीं तो क्यों वगैरह पोटा ना इन्हें ऐसे क्या नहीं वाले नदु पारू क्या ना को नदु पारू क्या ना को वाचे ने तेल में नहीं ना दोलू बटर ये मतलब තවත් කී දෙනෙකුට දෙමළ පොත් ඕනද? තවත් කී දෙනෙකුට දෙමළ පොත් ඕනද? අපි ඔක්කොම කොට දා ගන්න ඕනේ පුතේ. ඒක නිසා තමයි ඔය කැමරෝන් කරන්න යන්නේ මම අඩුපාඩු දෙක හදලා දෙන්න බය වෙන්න එපා. තවත් කී දෙනෙකුට ඕනද? තවත් කී දෙනෙකුට ඕනද? තවත් කී දෙනෙකුට ඕනද? තවත් කී දෙනෙකුට ඕනද? ඔන්න බලන්න ෂීත කියනවා මෙන්න මෙහෙම ඊළඟට තවත් කී දෙනෙකුට ඕනද? ඊට අහන්නේ තවත් කී දෙනෙකුට ඕනද? බලන්න ඊළඟට නාන් එන්නු හිරෙන් ටීචර් புத்தகம் இல்லாதவர்கள் கையை தூக்குங்கள் 1 2 3 22 பேருக்கும் புத்தகம் இல்லை பாருங்கலாம் பலன்னு கீழ விதி நான் எண்ணுகிறேன் டீச்சர் நான் எண்ணுகிறேன் டீச்சர் பலன்னு 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 நான் எண்ணுகிறேன் டீச்சர் மாம பரிமணியமாய் கீழ வியாகன மாம சரி பிரச்சனையாது प्रश्न है हाँ अब तो उत्तर दीने से मांगी थे प्रश्न आती है अरे बालन मामा एन्नो हिरेन टीचर गानीनाम टीचर मामा गानीनाम टीचर नान एन्नो हिरेन टीचर मामा गानीनाम टीचर तनुमी पता है बागत पद मुकुटे කයි කියන එකේ තේරුම ගන්නවද කයි කියන එකේ තේරුම ඕක බැරි නම් ඉතින් 6 වසර නේ 5 වසර තමයි යවන්නේ අයියෝ ශරීරය අවයව කයි දන්නවද
हाँ तीसरी क्या बात कही क्या है मुकाद तीसरी कपूले මතය හැමෝම කකුල කියනවාද පොඩ්ඩක් වයසයි 65 යන්නේ මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ අවුරුදු 66 ඉතින් පොඩ්ඩක් හයියෙන් කියන්න දන්නවනේ ඉතින් වයසට යද්දි කන් ඇහෙනවා අඩුයි ඇස් පේනවා අඩුයි පොඩ්ඩක් මේක නිසා හයියෙන් කියන්න හරිනේ හරි බල කයි මේ කයි කියන්නේ පුතේ අත එතකොට මේ මේවට කියන්නේ කොහොමද මේ මේවා මේවට කියන්නේ කොහොමද මේවට කියන්නේ මේ මේවා නෙවෙයි හරිද මේ මේවා මේ පහක් තියෙන්නේ මේවට කොහොමද කියන්නේ ඇන්ග්‍රී වර්ඩ් දෙමලින් කියන අය දන්න දන්නවද ළමයි ඇන්ග්‍රී වර්ඩ් දෙමලින් කියන්නේ කොහොමද හැන්ග්‍රීස් එකක් දාන දන්න අය අටු මිසු දෙන්නකින් අහමු අපි ඔෂාන් ඉන්නව නේද ඔෂානි දන්නවද ඔෂානි ඇන්ග්‍රී වර්ඩ් දෙමලින් කියන්නේ දන්නවද මොකද්ද සර් ඇන්ග්‍රී වර්ඩ් දෙමලින් කියන්නේ කොහොමද ඇන්ග්‍රී 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 දන්නවද දන්නව නැත්නම් දන්නේ ප්‍රශ්නයක් නැහැ දන්නේ සර් දන්නේ එතකොට අයියා දන්නවද ඔෂාන් දන්නේ අයියා අයියා ඔයා නේද ඔෂාන් නේ අයියා අපා අක්කා ඔෂාන් නේද අක්කා ඔෂාන් නෑ සර් ආ ඔයා නංගි හරි දන්නේ නෑ කවුද දන්නා ඉන්නවද ළමයි තාම ඇඟිලි වලට දෙමලින් කියන විදිය දන්නා ඉන්නවද ඇඟිලි වලට කෙසේ දන්නේ නැද්ද අයියෝ පහවසර පන්තියෙන් එන්න ඕනේ සමෝධි දන්නේ නැද්ද ධනීෂා දන්නේ නැද්ද බඩකින් නේ සර් ඉන්නේ මටෝ මතක් වෙන්නේ නැහැ මහින්ස ආ මහින්ස කියන බලන්න ඇඟිලි වලට කොහොමද කියන්නේ විරල් නියමයි විරල් හොඳයි ලියාගමු තේරුම අපි නියමයි මහින්ස හොඳයි බලන්න පුත්තම් එල්ලාදවරහල් කයේ තෝකුංගල් ලියාගන්න පොත් නැති අය එල්ලාදවරහල් නැති අය පොත් නැති අය පොත් නැති අය කයේ තෝකුංගල් අත් උස්සන්න පොත් නැති අය අත් උස්සන්න පොත් නැති අය අත් උස්සන්න කකුල් උස්සන්න නෙමෙයි අත් උස්සන්න පොත් නැති අය අත් උස්සන්න පොත් නැති අය අත් උස්සන්න මම ඔයාලගේ ප්‍රශ්නයක් අහනද හරිද හිතර වංග උත්තරයක් දෙන්න ඔයාලා කැමති ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නද නැත්නම් ඔන්ලයින් ඉගෙන ගන්නද ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න කැමති අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න නැත්තර අහන්න නැත්තර නැත්තර ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න අය හෑන්ඩ් රේස් කැමති අය හෑන්ඩ් රේස් එකක් දා ආ එතකොට ඔන්ලයින් ගෙදර ඉඳන් ඉගෙන ගන්න කැමති අය ඉන්නව නම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න ඔන්ලයින් ගෙදර ඉඳන් ඉගෙන ගන්න කැමති අය ඉන්නව නම් හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න තිසරි කැමති ආ ඉස්කෝලේ යන්නේ නැතුව ඔන්ලයින් ගෙදර ඉඳන් ඉගෙන ගන්න කැමති අය ඉන්නවද කැමති නැහැ නේද ඉන්නා ටික දෙනෙක් නේ තව අවුරුදු 5කින් 5ක් හෝ උපරිම තව අවුරුදු 6ක් වගේයි ඒ කියන්නේ මේ යන වාතාවරණයත් එක්ක මම මේ දෙයක් කියන්නේ අධ්‍යාපනයත් බොහෝ දුරට පෞද්ගලීකරණය වේවි අධ්‍යාපනයත් බොහෝ දුරට පෞද්ගලීකරණය වේවි දැන් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව ඒ කියන්නේ කැම්පස් ගැන දන්නවා නේද විශ්වවිද්‍යාල ගැන දන්නවා නේද ළමයි ආ දන්නවා නේ අඩුම ගානේ අහලා තියෙනවා නේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවෙන් දැන්ට තීරණයක් අරගෙන තියෙනවා කැම්පස් ඉන්න අයට ඔන්ලයින් ගෙදර ඉඳන් උගන්වන්න. හරිද? ඒ කියන්නේ කැම්පස් එකට ගෙන්නන්නේ නැතුව ඔන්ලයින් උගන්වන්න අදහසක් තියෙනවා කියලා මේවා කරලා තියෙනවා. ඉතින් ඒකට ඔයාලගේ අයියලා අක්කලා කැමතියි. ස්කෝලේ යනවා වගේ නේ පුතේ කැම්පස් යනවා කියලා කියන්නේ. මාසෙට බර ගාණක් ඉවරයි. ඔයාලගේ අයියලා අක්කලා කැම්පස් ඉන්නා ඉන්නව නේද? කැම්පස් ඉන්න අය ඉන්නවද අයියලා අක්කලා ඉන්නවද එහෙමයි ඉන්නව නම් දන්නවා කොච්චර වාතාවරණයක් මේ වියදම් වෙනවද කියලා ඉතින් මම මගේ ඩිප්ලෝමා තමිල් ඩිප්ලෝමා දෙක කරන්න ඔයාලා විශ්වාස කරන්න මට තමිල් ඩිප්ලෝමා දෙක කරන්න විතරක් ගියා ලක්ෂ 7යි ගන්න ඒ කියන්නේ ඩිප්ලෝමා එකට අමතරව ඩිප්ලෝමා දෙකට අමතරව නිකන් වියදම් විතරක් හේතුව අපිට කියන දැනකට යන්න ඕනේ මට ට්‍රේනින් වැටුනේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් කොළඹ ඉතින් මම
දේවල් අරගෙන එහෙම තමයි ගියේ. ඒ පෞද්ගලික ආයතන වල. ඉතින් මාරම් වියදමක් තියෙන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම හොඳ අදහසක් ඒක. කොමනම් කියන්නේ ඇත්තටම හොඳ අදහසක් කැම්පස් වල තියෙන. කැම්පස් වලට ඇත්තටම හොඳ අයිඩියාවක් ඒක. හේතුව ගොඩක් අය උපාධියක් ගන්න පුළුවන් වාතාවරණෙත් එක්ක. ඉතින් හොඳ අයිඩියාවක්. ස්කෝලවලට නම් ඉතින් ඒක ඇත්තට ප්‍රායෝගික නෑ. සමහර අය සිග්නල් නෑ. නේද? ඉතින් ඒක ඇත්තට ප්‍රායෝගික නෑ ස්කෝලවලට නම්. නමුත් විශ්වවිද්‍යාලවලට නම් ඇත්තටම මේක ප්‍රායෝගිකයි. කැම්පස් වල. වියදම අඩුයි. මහපොළතාව දැන් අපේ මේ අපේ කින්නවා 2019 කියලා. එයාට තාම මහපොළ වැටිලා නෑ මේ ගියපු දවසට. ඔකේ ප්‍රශ්නේ. ප්‍රශ්න තියෙනව නැත්තේ නෑ ඉගෙන ගන්න. මොන දේ හරි ගොඩ යන්න පුළුවන් ඉගෙන ගත්තා. හොඳ වැඩක් කරමු අපි ඉස්සරහට. ඔබ මේ ඉගෙන ගන්න භාෂාවෙන් ලොකු වැඩක් වෙනවා. දන්නවනේ ත්‍රිකුණාමලය දැන් ඉන්දියාවට අයිති කියලා. තෙල් ටැංකි ටික. දන්නවද? දෙමළ පුළුවන් නම් ඉතින් ප්‍රශ්නයක් නෑ. ජොබ් එකක් හරි ගන්න පුළුවන් එහෙම ඉන්න. ත්‍රිකුණාමලයේ ගිහිල්ලා ජොබ් එකක් ගන්න පුළුවන් තැන් පුළුවන්. මේ මැත් තෙල් ටැංකි ටික ඉන්දියාවට දින දෙන්නේ. දන්නේ නැව වල. හරිද? ඉතින් මේ භාෂා ඉගෙන ගත්ත ජීවිතේ ගොඩ. ඒකයි මෙච්චරම කියන්නේ. නැත්තම් අවුරුදු 21ක් වෙද්දි මම මාසෙකට මම 1 ලක් පැනල ආදායමක් ගන්නවා මාසෙට. ඇත්තම කතාව වල කියන්නේ අවුරුදු 21යි තාම. ඔයාලගේ අයියලා කරත් ඇතිනේ. හරි? ඉතින් ඒක නිසා කියන්නේ භාෂා ඉගෙන ගන්න. ගණිතය විද්‍යාව වටිනවා නැත්තේ නෑ. ඒක වටිනවා. නමුත් වාතාවරණයත් එක්ක ඉස්සරහට එන වාතාවරණයත් එක්ක භාෂාව තමයි ඉදිරියට වටින්නේ. කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. සුබ්ජෙක්ට් එක ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් නම් අයි බය වෙන්න එපා. ඉංග්‍රීසියෙන් කතා කරන්න පුළුවන් බය වෙන්න එපා. ජොබ් එකක් අපේ තියෙනවා ගයිඩ්ලයින් එක. ඒක නිසා තමන්ගේ ඇතුලේ තියෙන දක්ෂතාවය තමන් තේරුම් ගන්න ඕනේ. හොඳට වැඩ කරමු අපි. බලන්න ඊළඟට පොත් නැති අය අත් ඔසවන්න. ඊළඟට 1 2 3 1 2 3 එක සැරේට වෙනවා 22 බලන්න ලියා ගන්නකෝ 1 2 3 හොඳට ලියා ගන්න හොඳට 1 2 3 ඔක ගොඩක්ම තේරෙනවා මේ කැම්පස් එකේ අයියලක්තර දෙතර ඉන්නවනම් පල්ලි තියෙන කෙනෙකුට නම් ඔක ප්‍රශ්නයක් නෑ ඉතින් සාමාන්‍ය අර පවුල කයකට නම් ඔක ගොඩක්ම තේරෙනවා දැනෙනවා ඒක ගොඩක් වියදම බලන්නකෝ 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3 1 2 3
දැක්කහම හරිද හොඳටම පාඩම තුල ඉඳී කියන එක විතරයි ඔබ කියන්න පුළුවන් මේ පන්තියේ මුළු ළමයි කී දෙනෙක් එදා ඇවිල්ලාද කී දෙනෙක් එදා ඇවිල්ලාද පන්තියේ මුළු ළමයි කී දෙනෙක් ඇවිල්ලාද ඔව් අපේ මම අහන්න දරුවෙක් නෝට් කරගත්තා කවුද ආ මිහිදුමි මිහිදුමිද මිහිදිනි කියන බලන්න මිහිදිනි ළමයි කී දෙනෙක් ඇවිල්ලාද 33 33 පිරිමි ළමයි කීයද පිරිමි ළමයි පිරිමි ළමයි 18යි 18යි එතකොට ගෑනු ළමයි ගෑනු ළමයි 15යි 15යි 18යි 15යි කිතු කරාම කීයද 33යි ආ 33යි හොඳයි හරි පාඩම ඉඳලා තියෙනවා නියමයි හරි තේරුම් ටික හරිනේද ළමයි මේ තේරුම් ටික හොඳටම ඔලුවට දාගත්තා හෑන්ඩ් රේස් එකක් ගන්න ඉක්මනට වේගෙන් අපි ඊළඟ කොටසට යන්න ඕන ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න හරි අපි බලමු ඊළඟට ෂොල් අරි මුහම් වචන හඳුන්වා දීම ෂොල් අරි මුහම් වචන හඳුන්වා දීම අහිංසා තේරු ලියනව නේද ඕ අහිංසා ඉන්නව නේද අහිංසා තේරු ලියනව නේද තේරු ටික ලියාගත්ත නේද හරි මොකෝ තනුනි අත් දෙක මොළුවේ ගහගෙන
சொல்லறி முகம் வச்சன ஹந்துன்வா தீம பலவினி வச்சனே புத்தே இன்றைக்கு அது இன்றைக்கு அது தேவனியக வகுப்பில் பந்தியே தூங்கனியக எல்லோரும் ஹெமோம ஈலங்கட கிடைத்ததா லபுனாத எத்தனை பேருக்கு கீ தெனக்குட்டது என்னுகிறேன் கணன் கரமி இல்லாதவர்கள் நொமத்தியாய தூக்குங்கள் ஒசவன்னத்தான் உசன்ன அருது ஒன்னு ஒய வச்சன டிக்க மெஹமாய் மே உரையாடல் எக லிவுவத் හොඳයි මම ඉතින් ඒක බල කරන්නේ නැහැ ලියන්න කියලා හේතු ඔයාලගේ හතරවසරේ අච්චුපත සියලු දෙනාම ගාව තියෙනවනේ ඉතින් ඒක නිසා මම ඒක බල කරන්නේ නැහැ ගොඩක් අය ලියලා තියෙනවා ගොඩක් අය මට පින්නවා ලියලා තියෙනවා කියලා ඉතින් හොඳයි ඒක ඇත්තටම හොඳයි මෙන්න මේ වචන ටික නම් ලියවෙන්න ඕන පාඩම් මාතෘකාවලින් මේ අහගන්න වැඩ ටික පාඩම් මාතෘකාවලින් වුවා බින්දු විට්ටදු ඊළඟට ෂෙඩ් පාඩු වොන්රාම් මේ ප්‍රශ්න තුන ලියන්න ඕන පිළිතුරු ටික ගෙදරදී ලියන්න අපි ලබන සතියේක සාකච්ඡා කරමු ලබන සතියේ හතවසරයි මම පන්ති කියන දවසට ඊළඟට මෙන්න මේ ක්‍රියාකාරකම් අංක දෙක උරියාඩ කරලා ඉච්චර ලියන්න යන්න ඕනේ ඕනනම් ලියන්න දක්ෂ හොඳයි කියලා ලියුවොත් වචන හුරු වෙනවනේ සොල්ලරි මොහොන් ටික නම් ලියවෙන්න ඕන සොල්ලරි මොහොන් ටික ලියලා කොටු කරලා දියාගන්න වැදගත් වචන ටිකක් තියෙනවා ඊළඟට බලන්න ෂෙඩ් පාඩු මූන් රාම් ෂෙඩ් පාඩු මූන් රාම් අච්චුපතේ 32 වෙනි පිටුව ඔන්න සර් ප්‍රශ්න අහනවා දැන් සර් දැන් ප්‍රශ්න අහන්න හදන්නේ හරිනේ බලමු අපි ශරියාන විඩෙයෙයි තරිවු සේවෝම් ශරියාන විඩෙයෙයි තරිවු සේවෝම් කෝඩිඩුවෝම් බලන්න හරි පිළිතුර තෝරා ගනිමු ලියාගමු තේරුම හරි පිළිතුර තෝරා ගනිමු හරි පිළිතුර තෝරා ගනිමු හරි පිළිතුර තෝරා ගනිමු හරි පිළිතුර තෝරා ගනිමු කෝඩිඩුවෝ 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 ඉරක් අඳිමු කෝඩිඩුවෝ ඉරක් අඳිමු කෝඩිඩුවෝ ඉරක් අඳිමු කෝඩිඩුවෝ ඉරක් අඳිමු දේශික ලීලි වරද හොඳයි නියමයි මට පළවෙනි එකට නෙමෙයි මට දේශික කියන්න ඕන තුන්වෙනි එකට පිළිතුර දැන් නෙමෙයි පසුව කොටක් ඉන්න ඉරක් අඳිමු හරි ප්‍රශ්න තුනට මම දෙනවා විනාඩි 3ක් දැන් පටන් ගන්න ඉක්මනට ප්‍රශ්න තුනට විනාඩි 3යි අච්චු පොතේ ඉරි ගහන්න වේගෙන් වේගෙන් ළමයි වේගෙන් ලෙක්සිකා ප්‍රශ්නයක්ද නෑනේ බයල වගේ බලන් ඉන්නවා හොඳයි හොඳයි සිනුරි හොඳයි උමේෂි උමේෂි ඔයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ගහලා තියෙන ලෙසන් වල ෆොටෝද ලෙසන් වල පාඩම් වලට අදාළව නිර්මාණය කරපු chart ටිකක්ද එයාස අයියාගේ අහන්නේ මට මට අහන්නේ නැහැ බෑග්ග්‍රවුන්ඩ් මොකද කිව්වේ මම ඇහුවා ආගම බෑග්ග්‍රවුන්ඩ් අයියාගේ සර් ඒවා අයියාගේ ආයෙත් තාම මම දැක්ක මේ මොනවාද සයන්ස් හරි මොනවා හරිද සයන්ස් නේද ඔව් සර් ඒ කියන්නේ ඔය උඩින් තියෙන ආවර්තාව වගේද උඩින්ම තියෙන ආවර්තාව ඔව් සර් යටිම තියෙන F ගොනුව F බ්ලොක් SPDF අපපාඩම් වයි හොඳයි හොඳයි මම දරුවන්ගේ දක්න දෙය අහ මේ මේ පිළිතුරු ටික තෝරන්න ඉවරයි හොඳයි ගණීෂා ගණීෂා දැන් දෙමළ වචන ටිකක් අල්ලන් තියනවා නේද වචන දෙකයි තුනයි පුළුවන් උනේ දැන් පුළුවන් නේද වචන ටික ඔව් සර් උදේට අනිවාර්යෙන් මේ බත් කන්න ඕන නැත්නම් බඩගින් ඉන්නේ අනේ සර් කෑවා පොරාට හරි මේ බිස්කට් එකක් කන්න කැමයි ගෝක් කරලා කමක් නැහැ සර් මොකුත් කියන්නේ නැහැ බඩගින් ඉන්නේ බයි ලියන් 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 හොඳයි
හොඳයි තිසරී ඉවරයි හොඳයි හරි අබිරු හොඳයි නියමයි ලක්ෂිකා මොකද බය වෙලා වගේ බඩින් ඉඳින් ඉන්නේ හරි තිසරී හොඳයි වනදී හොඳයි හරි තෙසඳී හරි දේශික හරි දම්කි හොඳයි අපි පිළිකුල් ටික බලමු හරි අපි එහෙනම් සාකච්ඡා කරමු දා විනාඩි 3ක් ගියේ නැහැ තව විනාඩියක් තියෙනවා තව විනාඩියක් තියෙනවා හරි තනුමි දැන් ඉවරද ආ ඉවරයිනේ හරි අමින්දරා ඉවරද හරි අපිට කතා කරේම නෑ අමින්දරා මොකෝ තරහ වෙලා ඉස්සරහ ඔව් සර් තරහ වෙලා දා සර් එක තරහ වෙලා නේද හරි 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 හොඳයි හොඳයි තරින්දි හොඳයි ටේෂාන් ඕ මේෂා පොත පෙන්නන්න හොඳයි හොඳයි ඔ මේෂා දැන් වැඩේ හොඳයි හොඳට තේරෙනවා නේද ඔ මේෂා කලින් දැන් කලින්ට වඩා හොඳට වැඩේ තේරෙනවා නේද වැඩි ටික කරන් යන්න ඔව් සර් ආ ඔහොම කියොත් අපිට වාර විභාගයේ ලකුණකට යන්න පුළුවන් නේද මහන්සි වෙලා පුළුවන් සර් ආ පුළුවන් සර් වගේම අනිවාර්යයෙන් යන්න ඕන හරිද ලකුණකට හොඳ හොඳයි ඔ මායා හොඳයි අපි එහෙනම් සාකච්ඡාව පටන් ගමු හරි නියමයි සතුටින් ඉතින් ඔහොම ලකුණු ටික හදාගත්තම කොච්චර ආඩම්බරයක්ද බලන්න සර්ට බලන්න පළවෙනි එක වහුප්පිල් ඉල්ල බලන්න පුතේ වහුප්පිල් උල්ල මොත්ත මානවර්ගල් බලන්න වහුප්පිල් උල්ල මොත්ත මානවර්ගල් ලියගමු පන්තියේ සිටින පන්තියේ සිටින මොත්ත මානවර්ගල් මුළු සිසුන් පන්තියේ සිටින මුළු සිසුන් මට ඒකට පිළිතුර කියන්න 1ද 2ද 3ද කියලා අහපු නැති කතා කරපු නැති අහිංස කියන බලන අහිංස වැරදුනට ප්‍රශ්නයක් නැහැ පුතේ කිසි දෙයකට බය වෙන්න එපා හරිද වැරදුනට ප්‍රශ්නයක් නැහැ මට කියන්න ඕන පළවෙනි එකට පිළිතුර එන්න ඕන 1ද 2ද 3ද 33යි 33යි හොඳයි දෙමළින් කියන්න පුළුවන් ද අහිංස try කරමුද අපි දෙමළින් බෑ සර් අයියෝ බෑ කියන්න බෑ නෑ කියන්න බෑ බෑ කියන්න බෑ පිළිතුරක් උසාර එක නෑ කියන්න බෑ කියන්න බෑ try කරමු try කරමු තුනට දෙමලින් කියන්නේ කොහොමද අහිංස මූන්රු එතකොට 30ට try කරන් 10 20 30 කීයද 30 30 30 දන 3 තමයි 33ට දෙමලින් කියන්නේ. ඔබ අපි ඉදිරි හදාගමු. හොඳයි. පිළිතුර කිව්වනේ හොඳයි හින්දා. හොඳයි. පළවෙනි එකට පිළිතුර එන්න ඕන පුතේ 33යි. පන්තියේ සිටින මුළු සිසුන් 33යි. පළවෙනි එකේ පිළිතුර 33යි. දෙවැනි ප්‍රශ්නය. දෙවැනි ප්‍රශ්නය. වෙලාව ගියා දැනුනෙත් නෑ. බලන්න දැන් වෙලාව 9:21යි. 9:21යි. ඔක ප්‍රශ්නයක් නේද? පොඩි තුවක් උසයක වැඩ කරද්දී මේකින් වෙලා යනවා. බලන්න දෙවෙනි ප්‍රශ්නය. වහුප්පිල් උල්ල පන්පුල්ලයිහල්. වහුප්පිල් උල්ල පන්පුල්ලයිහල්. පන්තියේ සිටින පිරිමි ළමයි. පන්තියේ සිටින පිරිමි ළමයි. තව ලියන්න හොඳ. නියම. තේරුම ලස්සන ලියවපත්. වැරදි තේරුම. වැරදි ලියුම එක පන්තියේ සිටින ගැහැණු ළමයි සෙනුරි ලිව්ව නේද? පිරිමි ළමයි කියලා ලිව්ව නේද සෙනුරි? ලිව්ව නේද? සර් දැක්කා ලිව්ව නේද? ලිව්වා. ඒ කියන්නේ අහන් ඉඳලා වැඩේ කරගන්න. පන්තියේ සිටින ගැහැණු ළමයි. අපි යමු කතා කරමු නේද දරුවෙකින් අද? පන්තියේ නැති sorry පන්තියේ සිටින ගැහැණු ළමයි. මට කියන්න ටේෂාන් පිළිතුර. ටේෂාන් එකද දෙකද තුන දෙන්න ඕන. එක එක චුව නේද චුව චුව 100 කීයක් වගේ චුවද ඇත්ත කියන්නේ ඇත්ත කියන්නේ 100 100 ආ 100 කීයක් චුව හොඳයි ළමයි හරි නේද එක නේද එන්න ඕන 18යි නේද පන්තියේ ගෑල් ළමයි 18යි හරි එතකොට තුන්වෙනි එක මං දරුවා අපි පුතේකට කිව්ව නේද ඒකට පිළිතුරු කියන්න කියලා කවුද දරුවා මතක නැහැ මට ඒ දරුවගේ නම. හරි බලමු අපි තුන්වෙනි ප්‍රශ්නය. ආ දේශික. බලන්න
තමිල් පුත්තහ පොඩක් ඉන්න පුතේ තේරුම කතා කරනවා. තමිල් පුත්තහ කිඩෙයිකදාද මානවර්හලින් එන්නිකේයි. ලියගමු. දෙමළ පොත් ලැබුණේ නැති සිසුන් ගණන. දෙමළ පොත් ලැබුණ නැති සිසුන් ගණන. දෙමළ පොත් ලැබුණ නැති සිසුන් ගණන. දෙමළ පොත් ලැබුණ නැති සිසුන් ගණන. දේශික පිළිතුරු කියන්න දෙමළෙන් 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 මට ඕන පිළිතුර මොකක්ද? දෙමළෙන්. වැරදුනට ප්‍රශ්නයක් නැහැ දේශික. දෙමළෙන් මූණ් රු. ඔව් සර්. තුන් ගණනේ. විසි දෙකයි. හා. විසි දෙකේ දෙමළෙන් කියන්නේ මොකද? उच्चारय තුන්වෙනි එක තමයි එන්න ඕන. දැන් හිතට අවංකව ඇත්ත කියන්න ඕන. බොරු කියන්න බෑ. බොරු කියන ළමයි අපාය යනවා. හරිද? බොරු කියන ළමයි අපාය. අපාය යනවා ඔබ කැමති නෑ නේද? කැමතිද? නෑනේ. ආ. මේ ප්‍රශ්න තුනම හරියයි ඉන්නවද? තුනම හරියයි ඉන්නවනම් හෑන්ඩ් රේස් එකක් දා. ඔයාලගේ මට්ටම තේරුම් ගන්න ඕන නිසා තමයි පොතේ මෙහෙම ප්‍රශ්න අහන්නේ. ඇත්තට අවංකව පිළිතුරු දෙන්න. හොඳයි. හොඳයි. අද දෙකම උස්සනවා දැන් කට්ටිය. හොඳයි පුතේ නියමයි. හොඳයි. හරි. දැන් අපි බලමු ආ මේ ක්‍රියාකාරකම නම් පොතේ ලියවෙන්න ඕන. හොඳද? ඔන්න වැඩ ටිකක් අද තියෙනවා වැඩ ගොඩක්. මේ ක්‍රියාකාරකම තියෙනවා. ඊළඟට මේ වචන ටික තියෙනවා. මෙන්න මේක තියෙනවා. ඊළඟට ඔන්න අපි එන්නේ පාඩමේ තාමත්ම වැදගත් වූ කොටසකට. ඔබට පැහැදිලිද? මේ බලන්නකො මේ පාඩමේ ගොඩනැගීම පොදු අක්ෂ එක මුලින් කිව්වේ. මේ බලන්න ඉලක්කම් ටික 11 ඉඳන් 20 දක්වා තියෙන මෙතන. මෙතන තියෙන 11 ඉඳන් 20 දක්වා. ඊළඟට බලන්නකො. ඔය බලන්න. මෙන්න ක්‍රියාකාරකම් තියෙනවා. මෙන්න. ඊළඟට මෙන්න 20 ඉඳන් 29ට ඊළඟට 20 ඉඳන් 80ට ගුණාකාර ටික තියෙනවා. ඊළඟට මෙන්න විභාග ප්‍රශ්න. හොඳට බලා ගන්න. මෙන්න විභාග ප්‍රශ්න. ඔන්න විභාග ප්‍රශ්න. ඊළඟට මෙන්න විභාග ප්‍රශ්න. ඔන්න ඔය රටාවෙන් තමයි විභාග ප්‍රශ්න දෙන්නේ. ඊළඟට බලන්න දිනචර්යාව. ඊළඟට තමන්ගේ දින තමන්ගේ දිනචර්යාව කියවන්න පුළුවන් වෙනවා. මම දරු මේ පන්තියේ මම දරුව 3 දෙනෙකුට චාන්ස් එක දෙනවා. දරුව 3 දෙනෙකුට චාන්ස් එක දෙනවා ඉදිරියේදී පාඩම කරගෙන යද්දි තමන්ගේ දිනචර්යාව කොහොම සතියක කාලයක් වෙනවා ප්‍රැක්ටිස් කරන්න හොඳට කියනවා. හරිද? පුතාලා එක්කෙනෙකුටයි දූල දෙන්නෙකුටයි. දෙන්නේ. හරි මට හිතන කෙනාට තමයි මම දෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරන්න බලන්න. හරි ගන්නවනේ බය වෙන්න එපා. ඊළඟට මේ ඔරලෝසුවක් බලලා වෙලාව කිවීමේ හැකියාව තියෙන්න ඕන. ඊළඟට තමන්ගේ දිනචර්යාව වෙලාවට අනුව කියන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ව්‍යාකරණ කොටස් ටිකක් තියෙනවා. ඊළඟට වචන ටිකක් තියෙනවා. එතනින් එහාට ඉවරයි. මේ බලන්න පුතේ ටීචර්ස් ගයිඩ් එක පොඩිතුවක් උසඟ ඔරුවි දෙන්නේ. මේ බලන්නකෝ. බලන්න සර් කියපො නෙමෙයිද කියලා. මේ මේක කිව්වේ නෑ. මේක වැඩක් නෑ. ඕක කිව්වේ නෑ. ඉතුරු තුනම සර් පාඩම ආරම්භෙදිම කිව්වා. හේතුව හත් දැන් හත වසරේ පන්ති ගණනාවක් කරන නිසා දන්නවා මොකක්ද වෙන්නේ කියලා. ඉතරක් මේ පේපර් හදනවා යෝමේවත් එක්ක බය වෙන්න එපා කිසි දෙයකට. මම අවශ්‍යම අක පෙන්නුම් දෙන්න හොඳට වැඩ කරා. හරි නේද? ඔය ටික හොඳට ඔළුවට දාගන්න. නියමයි. ඇත්තටම සතුටුයි. අපි කවදාවත් ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් එක හම්බෙලා නැහැ. ඔන්ලයින් හම්බෙලා මෙච්චර සමීපව වැඩ කරනවා කියලා කවදාවත් හිතුවේ නැහැ නේද? දෙමළ වලට මෙච්චර සමීප සම්බන්ධයෙන් වැඩ ටික කරයි කියලා මම දන්නවා කවුරුවත් හිතන්නේ. පාරිත්‍ය විශේෂයක්නේ. ඉතින් ඔහොම තමයි අපි දකුණු කලාපවල නම් කොහොමත් නිර්මාණය කළ දෙන්නේ මොහොත් මගේ ගුරුවරයා. ඉතින් අපි ඊළඟ ටාගට් එක තමයි බස්නාහිර පළාත. බස්නාහිර පළාතේ ඊළඟට දෙමළ විශේෂ හොඳට හදන එක තමයි අපි ඊළඟ ටාගට් එක. ඉතින් අපි කොහොම හරි ලංකාවම අල්ලමු. ලංකාවම හොඳ වැඩක් කරමු. ඉතින් වටිනවනේ දැන් පේනවනේ කොච්චර වටින විශේෂයක්ද කියලා. එතකොට මම අහන්නද තව දෙයක්. ජනවාරි මාසේ පළවෙනි සතියේ හත වසරේ පන්තියද අට වසරේ පන්තියද කරන්න ඕන. හෑන්ඩ් රේස් ටික ඔක්කොම අයින් කරගන්න. ළමයිගේ කැමැත්තට තමයි කරන්නේ. ළමයිගේ කැමැත්තට. හේතුව තමයි අලුත් අවුරුද්දයි නියමට කරන්න ඕනේ. හෙටදී ඉතින් අලුත් අවුරුද්ද. හරි. දැන් කියන්න බලන්න ජනවාරි මාසේ පළවෙනි සතියේ
හත වසරේ පන්තිය කරන්න කියන අය හැන්ඩ් රේස් එකක් දාන්න හත වසරේ පන්තිය හත වසරේ ඉගෙන ගන්න කැමතිම නෑ වගේ මට දෙන්න එතකොට හරි 13ක් විතර ඉන්නවා අට වසරේ පන්තිය කරන්න කියලා කියන අය හැන්ඩ් රේස් එකක් දාන්න බලන්න බුදු අම්මෝ තරගයෙන් තොරව දිනනවා අට වසර හරි හරි හොඳයි අහගන්න ඔයාලගේ කැමැත්ත මත මම ජනවාරි මාසේ පළවෙනි සතිය කරනවා අට වසරේ පන්තිය. නමුත් ජනවාරි මාසේ දෙවැනි සහ තුන්වෙනි සතිය කරන්න කොටේ අන්න ඒක මම ඔයාලගෙන් අහුවේ. හත වසරේ ටික අපි ජනවාරි මාසේ පළවෙනි සතිය කරගත්තොත් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? දෙවැනි වාර විභාගේ ඔයාලට තියනව නේද ජනවාරි මාසෙම? හොඳ නැද්ද? ඔයාලගේ කැමැත්ත මත කරන්න. හරිද? නැත්තම් ජනවාරි පළවෙනි සතියම අයියෝ සර් අපි කිව් එක කරේ නෑ මට දෙමළ පුළුවන් වෙයි දන්නේ බැරි වෙයි දන්නේ අසුබවාදී සිතුවිල්ලක් පළවෙනි දවසේම ආවා අයියෝ කඩවලේ කියලා කොහොම තමයි ළමයි විකල්ප හදනවා ඕ විකල්ප හදනවා ඉතින් මේ හත වසර කරොත් හොඳ නෑ කියලා හිතෙන්නේ නැද්ද ළමයි වාර විභාගයට ලකුණක් හදාගන්න පුළුවන් කියලා හිතනවා නේද තව එහෙම කරොත් ළමයි අපි මෙහෙම කරමුද දැන් අලුත් අවුරුද්ද නිසා තරහ වෙන්නත් බෑ සර් අපි කිව් එක කරෙක් නෑ කියලා දැන් ඔරවන්න එපා අපේ දුවලා ටික ඔරවන්න හරිද අහන්නකෝ අපි මෙහෙම කරමු අට වසරෙන් අපි පුංචි කොටසක් පැය භාගයක් විතර නම් කතා කරමු පළවෙනි දවසේ ජනවාරි අපි හම්බෙන අනිත් දවසට කේක් එහෙම අරන් එන්න ඕන ළමයි කේක් බීම හැමදේම අරන් එන්න ඕන පන්තියේ මේ පාටිය තියෙනවා හරිද ජනවාරි ජනවාරි මාසේ අලුත් පටන් ගන්න දවසට හැබැයි හොඳයි ෆිසිකල් තියෙන එක හොඳයි නැත්තම් අපිට ජනවාරි මාසේ පළවෙනි දවසේ පන්ති තිබ්බනම් අයිත් නියමයි දුරුලගෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ අනේ සර් අඹුම ගානේ චොක්ලට් එකක් හරි එහෙමයි කියන්නේ අරන් දෙන්න කියලා ඉතින් මේ අපි මෙහෙම කරමු ජනවාරි මාසේ පළවෙනි සතිය අපි හම්බෙන දවසට විනාඩි 30ක් අට වසර අපි පටන් ගමු ඉතුරු පැය අපි හත වසර ටික කරමු පැහැදිලිද හේතුව තමයි හත වසරෙ ටික ඔළුවට දාගන්න ඕන හේතුව තමයි පුතේ මේ වාර විභාගයේ නිර්මාණය වෙන්නේ හත වසරින්නේ අට වසරින් නෙවෙයි ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් දැනුම් ටිකක් එකතු කර ගන්න ඕන අපි පොඩ්ඩක් වේගෙන් රිවිෂන් එකක් විදියට අපි දෙවෙනි සතිය කරමු ජනවාරි මාසෙ. ඔයාලා බය වෙන්න එපා. ඔයාලගේ මේ වෙද්දී අට වසරේ වාර දෙකක් ක්‍රමානුකූලව හදලා විතර හදලා ඉවරයි ෂෙඩියුල් එක. ඒ කියන්නේ මේ දවසට මේ ටික කරනවා කියලා. ඉතින් මේ හොඳට වැඩ ටික කරන්න. එහෙනම් ඔන්න කම්මැලිකමකින් තොරව 9 හමාරක් වෙලා. දැන් බඩකින් ඉඳී අය බත් කන්න. හරිද ගණීෂා? ඊළඟට හොරාට බිස්කට් කාපු අය තේ එකක් බීලා තව බිස්කට් දෙක තුනක් කන්න. කිසි ප්‍රශ්නයක් නෑ. පන්ති වුණාට පස්සේ. හරිනේ? හරි. එහෙනම් අපි ලබන අවුරුද්දේ හම්බෙමු. ඒ කියන්නේ අපි 31 නේ ලබන අවුරුද්දේ හම්බෙමු. සියලු දෙනාටම ලබන්නා වූ නව වසර සාමයේ සතුට පිළිබඳ සුභම සුභ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ ලෙඩ දුක් නැති හොඳ අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. හරිද? එහෙනම් ඔයාලගේ දැනුම වැඩි වෙන, ඉගෙන ගන්න හොඳ ආසාවක් ඇති වෙන, ඉගෙන ගන්න කම්මැලිකමක් තියෙනගේ කම්මැලි දුරින් බූත වෙලා හොඳ ඉගෙන ගන්න කැමැත්තක් ඇති වෙන අවුරුද්දක් වෙන්න කියලා මොලේම කොටතු අකුසල ප්‍රාර්ථනා කරනවා. ඔයාලා ඔක්කොම මගේ දරුවෝ. ඉතින් ඇත්තටම මම සතුටුයි. අපි ඔන්ලයින් හම්බෙලා මෙච්චර ලොකු සම්බන්ධයකින් වැඩ කරනවා කියන්නේ ඉතින් ඇත්තටම කියන්න දෙයක් නැහැ. ඉතින් ඒක ගැනයි තරමට මම සතුටුයි. ඉතින් ඒක නිසා අපි එහෙනම් අලුත් අවුරුද්දේ හම්බෙමු නැවතත් සියලු දෙනාටම නැවතත් ප්‍රාර්ථනා කරනවා සුබන අවසරක් වේවා වණක්කම් ආයුබෝවන් මුම්මණිකුතුමේ තෙරුවන් සරණයි සියලු දෙනා පරිස්සමින් ඉන්න බුදු සරණයි පුතේ